हम दिन आठ में तेरवान सरना है अद आप मे पटांगा न्या मेतरपू देश वल्ट वड़ा स्वीसीसी देश विलास अख्याति सूत्र विग्रहकना बलापुर मे सूत्रे सदहंगे अकुशल मूल सूत्रे यान नामी मिगती अंगुतर निकाय टीकनी पाते अब सूत्रे पटांगा यानी पटंग तीनिमाने भिक्खवे अकुसल मूलानि ओ भिक्खवे महानेनि इमानि तीनि अकुसल मूलानि मे अकुसल मूलयो तीनो तुना अकुसल मूलयो तीदनेकि अकुसल मूल तीनो ए कियन्ने अकुसलयन्ट मूलवन मूल कारणा तीनो तुना कतमानि तीनि मोनवद ए तुना लोभो अकुसल मूलं ඔන්න පළවෙනි එක තමයි ලෝභය අකුසල මූලයක්. දෝසෝ අකුසල මූලක්. ඔව් දෝසෝ කියන එකත් කවුරුත් දන්නෝ ද්වේෂය ඒකත් අකුසලයන්ට මුල් වෙන කාරණාවක් මූල කාරණාවක්. මෝහෝ අකුසල මූලක්. මෝහයත් අකුසලයට මුල් වෙන කාරණාවක්. යදපි භික්ඛවේ ලෝභෝ තදපි අකුසල. යම් තැනක ලෝභය තියෙනවා නම් එතන ඔව් ඔව් ඒ කියන්නේ लोभय यमग्द इतन तीनो अकुशल यदपि लुद्धो अभिसंखरोति ओ यम किसी के लुद्धो की लख्याने लोभी पूज्यलयाट लोभे युक्त पूज्यलयाट के नो लुद्धो यम किसी देख लोभी हंगी में युक्त व लोभी चेतना वियुक्त व यम किसी देख लोभी पूज्यलया रस करनो आद अभिसंखरोति की लख्याने हितामता रस करनो आट එතකොට ලෝභී පුජ්‍යලේ හිතාමතා යමක් රැස් කරනවද කායේන වාචා මනස ඔව් කොහොමද රැස් කරන්නේ යා කයින් රැස් කරන ලෝභයෙන් යුක්තව ඒ වගේම වචනෙන් රැස් කරන ලෝභයෙන් යුක්තව මානසින් රැස් කරන ලෝභයෙන් යුක්තව ඕක ගැන පොඩ්ඩක් අපි කල්පනා කරලා බලමු කොහොමද පුජ්‍යලේ කයෙන් ලෝභයෙන් යුක්තව යමක් රැස් කරන්නේ මම මෙතෙන්ද කියන්න සතුටුයි लोभय की अभी पोदे पावित करोट कथाभस्कोट लोभय कथा करण ऐ थिंक मे अट तीन वस्तु पीली मत अट लोभया तीन अनेल कलना करना दंग उदाहरण हटिट मम्मी पावित करीवरट मगे बंदी मत तीन एक लोभे नेदील अभी निकन कथावट की कथावट की समाट ओब पलवनी वतावट मेक अहन ऐसे लोभय यदेन्ने तमंगे वस्तु संबंधे तमंगे लंगतीन देवा संबंधे तमंट आईती देवा संबंधे लोभय यदेन्ने लोभय की हम दिशेम यदेन्ने तमंगे बहरवतीयन फौकार विषय ही वितरमाय फौवेड संबंधे वितरमाय लोभय यदेन्ने उदाहरण खटेट गात्तो පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එකෙන් ආරක්ෂා වෙන්නෙත් ඔන්නෝ ලෝභයෙන් ආරක්ෂා වීම හේතුව මොකද බාහිර ඉන්න සත්වෙක් ඝාතනය කරන එක මරණමයි කියන එක ලෝභයේ යෙදිලමයි කරන්නේ තමන්ට අයිති දෙයක් නෙවෙයිනේ බාහිර මදුරෙක් කරේ තමන්ට අයිති එකක් නෙවෙයිනේ ඒ නිසා පාණාතිපාතේ ලෝභින් ලෝභ ක්‍රියාවක් අදින්නාදානේ ලෝභ ක්‍රියාවක් ඊළඟට කාමේසු මිච්ඡාචාර ලෝභ ක්‍රියාවක් මුසාවාද බොරු කියන එක ලෝභ ක්‍රියාවක් කවුරු හරි රවට්ටන්නේ තමගේ ලාභයටනේ ඊළඟට සුරා මෙරේ මද්දපමා දට්ටන ඒකත් ලෝභ ක්‍රියාවක් දැන් කෙනෙක් හිතන්න පුළුවන් අනිත් ඒවා සේරමත් හරි සුරාව කොහොමද ලෝභ ක්‍රියාවක් බවට පත් වෙන්නේ කෙනෙක් හිතන්න පුළුවන් දැන් අපි දන්නවා අපේ මේ ශරීරයේ අපි හිතාගෙන හිටියට අපට අයිති කියලා ඇත්තටම අපිට අයිති එකක් නෙවෙයි. දැන් මට ඕන හැටියට මගේ මේ ශරීරයේ පැවැත්වීමේ හැකියාවක් මට නැහැ. මං හිතාගෙන හිටියට මට උංගුවේ දේවල් කරන්න පුළුවන්. මිනිස්සුන්ට සල්ලි භාගය වැඩි වෙනකොට, බලය වැඩි වෙනකොට, රාජ්‍ය බලය තියෙනකොට, ශක්තිය වැඩි වෙනකොට, විශාල පිරිස ඉන්නකොට, නෑදෑයෝ ලොකු ලොකු නෑදෑයෝ ඉන්නකොට මට දැන් ඉතින් කරන්න බැරි උලව්වක් නැහැ. ඕන දෙයක් කරන්න පුළුවන්. මට මොනවද කරන්න බැරි කියලා මිනිස්සු හිතනවා. නෝනල මහතුරු දෙගොල්ලම හිතනවා ඔන්න ඔය කියන සාධක මත තමන්ට හැමදේම කරන්න පුළුවන් මොනවද මට බැරි? ඔහම හිතනවා.
නමුත් අපි කල්පනා කරලා බැලුවොත් තේනවා මේ ඔළුවේ තියෙන කෙස් ගහක් අපිට ඕන හැටියට පාත් ගන්න බෑ. අනිත් ඒවා සේරම දැන් හිතනවනේ මහතුරු හිතනවා මගේ නෝන මං කියන විදිහට කටයුතු කරනවා, මගේ දූ දරුවෝ මට අවශ්‍ය විදිහට කටයුතු කරන්නට ඕන, මගේ ආයතනයේ ඉන්න සේවකයෝ මට අවශ්‍ය විදිහට කටයුතු කරන්නට ඕන, මා යටතේ ඉන්න පිරිස් ඒගොල්ලෝ මට අවශ්‍ය ඔහොම හිතනවනේ. ඒ සේරම සමන්ගේ ශරීරයේ තියෙන ඒවා නෙවෙනේ, බාහිරේවනේ. අපි හිතමුකෝ මේ ඔළුවේ තියෙන කෙස් කියන ඒවා මගේවනේ. දැන් මගේ ඔළුවේ තියෙන කෙස් මේ කෙස් ගස් අතරින් පළවෙනි වතාවට දකින්න සුදු කෙස් ගහක් දැක්කහම කල්පනා කරනවා මේ කෙස් ගහක් සුදු වෙලා. අනුන්ගේ කෙස් ගහක් සුදු වුණාම අපි කතා කරන විදිහ තියෙනවා. ඕක ඉතින් අනේ ගණන් ගන්න එපා, ස්වාභාවික ලක්ෂණයක්නේ. ඕක ඔහොම තමයි ඉතින් කලක් යනකොට ඔහොමයි ඕවා ගණන් ගන්න එපා කියලා ඔහොම කියනවා. නමුත් තමන්ගේ ඔළුවේ මේ පළවෙනි වතාවට කෙස් ගහක් සුදු වෙලා තියෙන කෙස් ගහක් දැක්කම කරන්ට් එක වැදුනා වගේ. කොහොමද අප්පා මෙහෙම වෙන්නේ? තව කල් තියෙනවනේ. මම දන්නේ කෙස් ගහක් ඉදෙන කොච්චර කාලයක් තියෙනවද මම නම් දන්නේ නැති එක. කල් තියෙනවනේ කියලා හිතනවා. හොඳයි. මෙහෙම හිතමුකෝ අපි. ඔච්චර බලතල තියෙන උදවිය මේ තමන්ගේ ඔළුවේ තියෙන කෙස් ගහ එපායි දෙන්න. තමන්ම කියා ගන්නවා මට මගේ දේවල් මට ඕන හැටියට තියෙන්න ඕන. මේ ඔළුව මගේ ඔළුවේ තියෙන කෙස් ටික මගේ, ඒකේ අයිතිය තියෙන්නේ මට, සුද්ධ වූ අයිතියක්. එපායි දෙන්න. දැන් ওই වචනේ කියපු ගමන් නවතිනවද මේ කෙස් ගහ ඉදෙන එක? නෑ. නෑනේ? නෑ. දැන් උගුල්වල පරිමහන්න පුළුවන්ද කියලා බලනවා. මේ උගුල්වල පරිමහනවයි කියන එක කවදාවත් කරන්න පුළුවන් එකක් නෙමෙයි. අන්තිමට මොකක්ද දෙය කරන්න වෙන්නේ? ඉතින් සායම් ගන්න වෙනවා. එකපාර සායම් ගන්න පුළුවන්ද? බෑ. මැරෙනකන් සායම් ගන්න ඕන. සායම් ගන්න ගිහිල්ලා මැරිලා තිනවා ඇලර්ජික් වෙලා. ඒ නිසා පේනවා මේක ඉවරයක් වෙන එකක් නෙමෙයි. එහෙනම් කොච්චර හරි අපිට තේරුම් ගන්න මේතර ධර්මතාවයක් තියෙනවා. මොකද්ද? කොච්චර ලොකුකම් කතා කරා මට කරන්න බැරි දෙයක් නෑ, මට හැම එකම පුළුවන්, මට බැරි දෙයක් නෑ කියලා ඔය කොච්චර පම්පෝරි කිව්වත් ඔළුවේ තියෙන කෙස් ගහකට අයිතිය කියාගන්න බැරි මිනිස්සු අපි. ඒක අවංකව පිළිගන්න එපා. කටේ තියෙන දත හෙල්ලෙනකොට මේ කටත් මගේ නං, මේ දත් ටිකත් අයිති මට නං, මට ඕන හැටියට තියෙන්න එපා මේක. මගේනේ. එහෙනම් එපා හෙල්ලෙන්න. දැන් මෙහෙම කිව්වා වගේ කියපු ගමන් හරියට නිකන් කොන්ක්‍රීට් දැම්මා වගේ හයිවේ මේ දත නෑ. කොටින්ම කියනවා නම් අපි මේ කොච්චර ලොකු ගම් කතා කරත් ඔළුවේ තියෙන කෙස් ගහකට කටේ තියෙන තමන්ගේම දතට අයිතිය කියාගන්න බැරි මිනිස්සු. මේක අපි අවංකව කල්පනා කරන්න ඕනේ. එතකොට මේ ශරීරය තමන්ට අයිති එකක් නෙවෙයි. මේක කොහේ හරි වැටලා සිහි නැති වෙලා ඉන්න වෙලාවක හරි මැරිච්චාම කොහේ හරි ගිහිල්ලා කවුරුත් දන්නේ නැති DNA පරීක්ෂණය කියලා එකක් කරනවා. ඒක කරන්නේ ඒක අම්මට සම්බන්ධව, ඒක තාත්තට සම්බන්ධව බැලුවම ඒගොල්ලන්ට තමයි අයිති මේක. ඒගොල්ලන්ගේ සුද්ධ වූ අයිතියක් පෙන්නනවා. මේ හැම ශරීරයක්ම ඒගොල්ලන්ගේ තමයි නිෂ්පාදනය, දෙමව්පියන්ගේ තමයි නිෂ්පාදනය. මේ ඇතුලේ ක්‍රියාත්මක වෙන ජානවල තියෙනවා, ජානවල දෙකකින් මිනිස්සු ක්‍රියාත්මක වෙනවා. ජානවල දෙක, එකක් අම්මගේ එකක් තාත්තගේ. ඔන්නඔහම බැලුවාම පේනවා මුළුමනින්ම නිෂ්පාදන අයිතිය තියෙන්නේ මේ ශරීරයේ ඒගොල්ලන්ට. එතකොට මට අයිතියක් නැහැ. හැබැයි මේකෙන් මට හුඟක් උදව් කරලා තියෙනවා. මේ ශරීරයේ මෙච්චර දුර එන්න හුඟේ උදව් කරලා තියෙනවා. එහම උදව් කරලා තියෙන නිසා මේකට සැලකිලි දක්වන්න ඕනේ මං. ඒ නිසා බුදුහාරු කියනවා ලෙඩ වුණාම මේකට බෙහෙත් දෙන එක, මේ ශරීරයට බෙහෙත් දෙන එක පිසිද්ද වෙන වැඩ. මේක කලට වෙලාවට මේ නාවලා පිරිසිදු කරලා කුණු අතුල්ලලා ඔය වගේ ඇඟ ඉලීම් පිරිමැදීම් ඕවා කරලා මේකට සත්කාර කරන එක පිසිද්ද වෙන වැඩ. දැන් මේකට අසනීප වුණාම අසනීපයට බෙහෙත්වක් කරන එක පිංසිද්ධ වෙනවා නම්, මේකට කෑම බීම වෙලාවට කෑම බීම දෙන එක පිංසිද්ධ වෙනවා නම්, සුදුසු ආහාර තෝරලා දෙන එක පිංසිද්ධ වෙනවා නම්, මේකට කසිප්පුවක් කරන එක පහු සිද්ධ වෙනවද නැද්ද? ඔන්න ඔය පැත්ත මිනිස්සු අමතක කරනවා. මිනිස්සු හිතන්නේ මං ගෙදරට අවශ්‍ය දේවල් ගෙනත් දෙනවා නම්, දරුවන්ට අවශ්‍ය විදිහට සලකනවා නම්, ඥාතීන්ට ඒ යුතුකම් ඉෂ්ට කරනවා නම්, ගමේ පන්සලට ඒ යුතුකම් ඉෂ්ට කරනවා නම්, සමාජයට මගෙන් කරන්න ඕන යුතුකම් කරනවා, මං බිහුවම අනිත් මිනිස්සුන්ට ඇති අමාරුම කො දැන් මොකද්ද මේකට කියන උත්තරේ නේ? ඒ නිසා මේක තමන්ට අයිති වස්තුවක් නෙමෙයි, තමන් පරිශීලනය කරනවා, තමන් පාවිච්චි කරනවා. ඒ නිසා මේක පරිස්සම් කරන්න, මේක පෝෂණය කරන්න, මේක ලෙඩ වුණා බලා ගන්න, මේ කරණේවට පිසිද්ධ වෙනවා නම් මේකට හානිදායක වෙන ඒවා මේකට වක් කරාම ඔළුවේ තියෙන සෛල මැරිලා යන විදිහ විනාශ වෙන විදිහ දේවල් මේකට දානවා නම් මේක පෞසිද්ධ වෙනවද නැද්ද කියන එක ඕන කෙනෙකුට තේරෙන එකක්. ඒ නිසා මෙන්න මේ කියන කාරණා පංචශීලයෙන් ආවරණය වෙන මේ හැම කාරණාවක්ම අපිට වෙනස් සූත්‍රයක ඔය පංචශීලය ගැනම කියනවා ওই විදිහටම. එතකොට අපිට පේනවා එහෙමනම්
මෙන්න මේම සේරම ලෝභය මුල් කරගෙන කරන ඒවා. ඔය කියන ඒවා ලෝභය මුල් කරගෙන සිද්ධ වෙන දේවල්. ඒ නිසා අපි ලෝභය කියන එක මතක තියාගත යුතු කාරණේ තමයි කිසිම පින්කමකට ලෝභයක් යෙදෙන්නේ නැහැ. හැබැයි හැම පව්කමකටම ලෝභයක් යෙදෙනවා. එහෙනම් මතක තියාගත යුතු කාරණේ පව්වලට පමණයි ලෝභය අදාළ වෙන්නේ. දැන් එතකොට හිතන්න පුළුවන් පින්වලට මොනවද අදාළ වෙන්නේ? දැන් මේ සූත්‍රයේ කියවෙන්නේ නැහැ. මේ සූත්‍රයේ කියවෙන්නේ නැතුණාට තව වෙන තැනක සූත්‍රයක අපිට අහුවෙනවා මේ නිදාන අකුසල නිදාන සූත්‍රනේ. නිදාන සූත්‍රයේ අහුවෙනවා මෝ මේ ලෝභ කියලා කියන්නේ ලෝභ නෙවෙයි ලෝභ දෝෂ මෝහ කියන්නේ සේරම මේ හතර අපායට අදාළ වෙන කාරණා කියලා නේ අපිට අහුවෙනවා ඒක. ඒ අකුසල් සියල්ලම එහෙම ඊට සම්බන්ධ වෙන්නේ වගේලා. ඒ නිසා අපි ඒකත් දැනගෙන ඉන්න ඕන. එතකොට පින් වලට අදාළ වෙන්නේ ලෝභය නෙමෙයි රාග කියන එක. රාග දෝෂ මෝහ කියන එකත් කවුරුත් දන්නවනේ. ඔන්න ඕකයි දැනගන්න ඕන. පින් වලට අදාළ වෙන්නේ රාග කියන පැත්ත. රාග කියලා කියන්නේ ඇල්ම. අපි මේ දැන් කතා කරන රාගය නෙමෙයි ඕනෑම දෙයකට තියෙන මේ ඇල්ම ඒක. ඒ නිසා රාගේ ප්‍රේමය ප්‍රේමය කියන එකත් අද මේ කතා කරන ප්‍රේමය නෙවෙයි බුදුහා පුත්ත ප්‍රේමං කියලා කියන්නේ පුත්‍ර ප්‍රේමය ධාරක ප්‍රේමය නේ. ඒ නිසා මේ ඒවට ඉතින් අලුත් අර්ථ ඇවිල්ලානේ. ඒක නිසා මේ විනාශ වෙලා යනවා මේවා. ඉතින් මිනිස්සුන්ට තේරුම් ගත යුතුයි මේ රාග කියලා කියන්නේ අද කතා කරන භාෂාවෙන් රාග නෙමෙයි මොනවට හරි යමක් ඇලීමක් තියෙනවා නම් ඒ ඇල්මට ඒ ඇල්ම පෞසිද්ධ වෙන එකක් නොවේ නම් ඒවා රාග පැත්තට වැටෙන්නේ. ඉතින් තව කාරණයක් කියනවා අපිට බුද්ධ දේශනාව තුළ හම්බෙන රාගක්ඛයෝ නිබ්බාණං රාගයත් නැති කරන්න ඕන නිවන් දකින්න. හැබැයි කිසිම තැනක මම මෙතෙක් දැකලා නැහැ ලෝභක්ඛයෝ නිබ්බාණං දෝසක්ඛයෝ නිබ්බාණං තියෙනවා මෝහක්ඛයෝ නිබ්බාණං තියෙනවා නේ කම්මක්ඛයෝ නිබ්බාණං තියෙනවා. හැබැයි ලෝභක්ඛයෝ නිබ්බාණං කියලා එකක් මම මෙතෙක් දැකලා නැහැ. ඉතින් මට හරියටම කියන්න බෑ මුළු තුන් පිටකේ පුරාවට කොහෙවත් නැද්ද කියලා. මම දන්න තරමට දැන් අපේ අංගුත්තර නිකායේ මුළුමනින්ම ඉවර කළා කිසිම තැනක නැහැ හැම එකක් නේ. එතකොට කෙසේ වෙතත් තියෙන්නේ රාගකයෝ නිබ්බාන. ඒකත් දැනගෙන ඉන්නේ රාගය අදාළ වෙන්නේ සුගති පැත්තට යන්නේ නිවනට අදාළ වෙන්නේ නැහැ රාගය. රාගකයෝ නිබ්බාන නම් එතනම කියවනවන්නේ රාගය නැති කිරීම තමයි නිවන කියලා. ඒ නිසා සුගති වලට අදාළ වෙන්නේ රාගය. ඊළඟට අපා හතර අපායට යන්න හේතු වෙන්නේ ලෝභ. ලෝභ දෝෂ මෝහ. හරි දැන් කියමු තදපි අකුසල. ඔව් අන්න අර මේ කියපු කාරණේ තදපි කියලා කිව්වේ ඒකත්. මොකද්ද ඒකත් කියලා කිව්වේ? කායේන වාචා මනස. ඔව් කායේන වාචා මනසා කයෙන් වචනේ මනසින් ලෝභයෙන් යුක්තව. ලෝභයෙන් යුක්තව කයෙන් කරන කටයුතු. දැන් මං කිව්වා සියලුම පාපී ධර්ම සිද්ධ වෙන්නේ ලෝභයෙන් කියලා. ඒක. ඊළඟට අනිත් කාරණේ තමයි ద్వේෂය. ద్వේෂය තියෙනවනේ උතට. කයෙන් මොනව හරි තරහින් කරන්නේ ඒවා තියෙනවනේ. කයෙන් මොනවහරි තමන්ට තරහ ගිහිල්ලා කයෙන් කරන හානි තියෙනවා. යම් යම් දේවල් හානි තියෙනවා. ද්වේෂයෙන් කරන මොනවහරි යමක්. ඒවා සේරම අදාළ වෙන්නේ මේ මේක කියනවා ඒවා අකුසල් කියලා. තදපි අකුසල. ඊළඟට මෝහයෙන් කරන දේවල් තියෙනවා. අපි කයෙන් කරන ඒවා විතරනේ විස්තර කරේ. ඔව්. මෙතන තියෙනවා කයෙන් මේ කයෙන් මේ ලෝභය මුල් කරගෙන කයෙන් කරන කටයුතු තියෙනවා. ලෝභය මුල් කරගෙන වචනයෙන් කරන කටයුතු තියෙනවා. ලෝභය මුල් කරගෙන මනසින් කරන කටයුතු තියෙනවා. ඔය ටිකනේ කියන්න ඕනේ නේ. එතකොට ලෝභය මුල් කරගෙන කයින් කරන ඒවත් අදාළ වෙන්නේ හතර අපායට. ලෝභය මුල් කරගෙන වචනයෙන් කරන ඒවත් අදාළ වෙන්නේ හතර අපායට. ඒ වගේම ලෝභය මුල් කරගෙන මනසින් කරන ඒවා. මනසින් කරනවා කියන්නේ අනුන්ගේ දේවල් වලට ඉරිසියා කරනවා. අනුන්ගේ දේවල් වලට මසුරුකම් ඇති කර ගන්නවා. මේ අනුන්ව කේලම් කියලා කොටවනවා නේ. ඊළඟට අනුන්ට රාගයෙන් ද්වේෂයෙන් මත්වෙන විදියට පරුස වචන අරවා මේ කියනෝනේ. නරක වචන නපුරු වචන කතා කරනවා. නරක වචන කාමයේ අවුස්සන ඒවා, ද්වේෂයේ අවුස්සන ඒවා, රාගයේ වැඩි කරන ඒවා, ඒවා කතා කරනවා. එතකොට ඔන්න ඔවා සේරම ලෝභය මුල් කරගෙන කරන ඒවා අකුසල් හැටියට තදපි අකුසලං. ඒක අකුසලයක්. යදපි ලුද්ධෝ. ඕ යදපි කියන්නේ යන් අපි කියන එක. ලුද්දෝ කියලා කියන්නේ අර ලෝභයෙන් යුක්ත පුජ්‍යලයා. ලෝභේන අභිභූත. ඔව්. එතකොට ලෝභයෙන් යටපත් වෙලා, ලෝභයෙන් යට වෙලා, ලෝභයට අහු වෙලා. ඔව්. ඊළඟට පරියාදින්න චිත්ත. ඔව්. එයින් යටපත් වෙච්ච සිතින්. ලෝභයෙන් ඇහිලා ගිය සිතින්. ඔව්. පරස්ස
අසත දුක්ඛං ඔබ උපදහති. ඕ පරස්ස අනුන්ට අසතා කියලා කියන්නේ මිත්‍යා අදහසින්, වැරදි අදහසින්, නරක අදහසින් අසතා කියලා කියන්නේ. අසතා ඊළඟට දුක්ඛං උපදහති. දුක්ඛං උපදහති අනුන්ට දුක ඇති වෙන විදිහේ ක්‍රියාවක් කරනවා. ලෝභයෙන් යුක්ත පුජ්‍යලයක් යම් කිසි ආකාරයෙන් අනුන්ට හානි වෙන විදියට කටයුතු කරනවා ලෝභී පුජ්‍යලයක්. අනුන්ට හානි වෙන දෙයක් කරනවා. ඊළඟට මොනවා හරි යටිකුට්ටු වැඩ ඕන තරම් තියෙනවනේ නේ. අනුන්ගේ හිරේ විලංගු වටවන්න වැඩ තියෙන්නේ නේ. ඕන තරම් තියෙන මේ දැන් අපි ওই පත්තර වල දකින්නේ මේ අහිංසකයන් ගෙවල් වලට කුඩු පැකට් දාලා අල්ලන්නේ, අහිංසකයන් ගෙවල් වලට කසිපු බෝතල් දාලා අල්ලන්නේ නේ. මෙන්න මේ වැරද්ද. අනුන්ගේ බඩු මුට්ටු ගෙනල්ලා හිට අනුන්ගේ මේ අනුන්ට අයිති දේපල ගෙනල්ලා තව කෙනෙක්ගේ කාමරය ආසේ හංගලා තිබිලා හිට මේ පොලිසියෙන් ඇවිල්ලා අල්ලගෙන යන්න මෙන්න මේ බඩු කොයින්ද ඔයාගේ ළඟ ඔන්න විදිය. ඕහම දේවල් කරනවා. ඔන්න ඕවා සේර මොනවට වැටෙන්නේ අනේ ඒවා බන්ධන හැටියට. අනේ මේ කියන්නේ පොලිසිය උසාවි ගන්න ගෙනහිලා මෙන්න මේ වගේ බැඳුම් වලට අල්ලරෝ. වද බන්ධන මේ දෙක එකට යන එකක්. වද ඔය බන්ධනේ දාන්නේ මොකටේ? වද දෙන්නනේ. වද බන්ධන ඇති කරනවා. ජානියාවා. ඔව් ජානියාවා කියලා කියන්නේ හානිදායක වැඩ. ඒ කියන්නේ ධන හානි වෙන, අනුන්ගේ වස්තු හානි වෙන, අනුන්ගේ දේපල විනාශ වෙන වැඩ. අනු ඒ කියන්නේ මේව තරහෙන්නේ කරන්නේ අනුන්ගේ එක්ක ඉරිසියාවෙන්, එක්ක වෛරයෙන්, කෝපයෙන්නේ. එතකොට ඔතන නම් කියන්නේ ලෝභය නිසා. ලෝභය නිසා අනුන්ගේ දේවල් වලට තියෙන ලෝභකම නිසා. ලෝභකම නිසා එතකොට මොකද කරන්නේ? එයාගේ ව්‍යාපාරේ වැටෙන්න වැඩ කරනවා. එයාගේ උන් හිටිතන් නැති වෙන විදියට වැඩ කරනවා. එයාගේ මොනහරි ව්‍යාපාර තියෙනවනම් ඒව කඩා වැටෙන සලස්සන මොනහරි සමහරු අවම තරමින් අනු වාහනයට ටයරකට ඇණයක් හරි තියලා අමාරුයි දාලා සන්තෝෂ වෙන්න බලනවා. ඔහොම ලෝකයක් මේ. ඊළඟට ජානියාව. ඔව් ජානියා කියලා කියන්නේ අන්න අර යාගේ දීපල වලට හානි කරන එක, වස්තුවට හානි කරන එක. ගරහායව. එච්චර විතරක් නෙවෙයි, එයාට ගර්හා වෙන, එයාට නිින්දා වෙන විදිය වැඩ කරනවා. කතා පතුරවනවා මෙන්න මේ විදියට. ඒ මෙයා මෙහෙමයි මෙහෙමයි කියලා එයාට නිින්දාවට පාත්‍ර වෙන විදිය කතා හදනවා. අර එයාම වට්ටන්න. ඔය වට්ටලා සතුටු වෙන ඕන තරම් මිනිස්සු ඉන්න ඔහම කරාය. පබ්බාජ නායව. ඔව් පබ්බාජ නායව කියලා කියන්නේ ඉන්න තැනින් පන්නන්න. රටින් පිටුවහල් කරන එකටත් මේ පබ්බාජේති කියලා කියනවා. දැන් මහාන කරන එකටත් කියන්නේ පබ්බාජේතිනේ. ඒ මොකද්ද කියන්නේ? මහාන කරනවායි කියලා කියන්නේ ගෙදරින් පන්නනෝ නෙමෙයි. ගෙදරින් අයින් වෙනවනේ. අයින් වෙලා වෙනම තැනකට යනවනේ නේ. එතකොට අන්නේ ගෙදරින් ඉවත් වීම, නෑදෑ සමූහයන්ගෙන් ඉවත් වීම නිසා, උන් තැනින් පිටමං වීම නිසා එතන පබ්බාජේති කියලා කියනවා. පබ්බාජේතන්ටත් ඉතින් ගැළපෙනව නැත්නම් නෑ. හැබැයි පබ්බාජේති කියලා කියන්නේ ඉන්නේ ගෙදරින් පන්නන එකට, ඒ ගමෙන් පන්නන එක, ඒ පලාතෙන් පන්නන එක, රටින් පන්නන එක. ඔන්න ඔයර කියනවා පබ්බාජේති. එතකොට මේ අර ඒ තමන් මේ අකමැති පුජ්‍යලයා ඉන්න තැනින් පහ කරන්න ඕන තරම් යටිකූට්ටු වැඩ කරන්න මිනිස්සු ඉන්න තනතුරෙන් පහ කරන්න. එයාට කටුව ගහලා නේ ඒක තමන්ට ඒ තනතුරට එන්න. එහෙම නැත්නම් තමන්ට තියෙන ඉරිසියාව මත අර මිනිස්සයා මොනවහරි විභාග පාස් කරලා සුදුසුකම් ඇති කරගෙන එතෙන්ට ගිහිල්ලා තියෙන්නේ. ඒ මිනිහට කටුව ගහන්න බලනවා කොහොම හරි යටිකූට්ටු වැඩ කරලා. ඕවා සේරම කරන්නේ මොනවද? ලෝභේ. ඔන්න ඕකට කියනවා මොකද්ද? පබ්බාජනායවානේ. පබ්බාජනායවා. ඔව්. බලවම්හි බලත්ව ඉති. ආන්න. මේ මම තමන් බලවත් වෙන්න කියලා හිතාගෙන බලවම්හි කියලා කියන්නේ. බලත්ව. ඒ කියන්නේ මේ මගේ බලය පෙන්වීමෙන් මට ප්‍රයෝජනයක් තියෙනවා. අත්ව කියලා කියන්නේ ප්‍රයෝජනය. මගේ බලය පෙන්වීමෙන් මට ප්‍රයෝජනයක් තියෙනවා. මේ වගේම මටත් බලවත් වෙන්න පුළුවන්කම තියෙනවා. එයා අයින් කළා මට එතෙන්ට එන්න පුළුවන්කම තියෙනවා. මට මේ බලය ගොඩනගන්න මේ මිනිහා මෙතනින් පලන ගත්තොත් මට ඒ වැඩේ කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඔන්න ඔය විදිහේ ඕන තරම් එක් කියන්නේ තමන් කරන
අනුන්ගේ කරන ඒ වැඩපිළිවෙල ඒක දිනු වෙලා යනව දකින්නකොට තමන්ට ඒ ස්ථානය ලබා ගන්න හෝ සමහර වෙලාවට නිකම්ම ඉරිසියාවටත් එහෙම කරන අවස්ථා තියෙනවා දැන් මම දන්න තැනක වඩුබඩුවක් දාගෙන එක්කෙනෙක් එයා එතන ලීගෙනල්ලා මේ කරලා සකස් කළා ඒ විකුණන්න පටන් ගත්තා විකුණන්න පටන් ගත්තා මේක කුලියට අරගෙන ඉඩමක් විකුණන්න පටන් ගත්තා මේක දැන් මේ අයිතිකාරයෝ බලාගෙන ඉන්නවා බලාගෙන එන්න එන්න මේක දිනු වෙනවා දිනෙන් දින දිනුවට පත් වෙනවා මේ නිකන් තිබිච්ච හිස් ඉඩමක් ඒක මෙතන මඩු කෑල්ලක් ටකරම් මඩු කෑල්ලක් දාලා තමයි පටන් ගත්තේ යා වඩු මඩුව පටන් ගත්තට පස්සේ පස්සේ ලී ගෙනල්ලා එතන ලී ප්‍රවාහනය කරන්නත් පටන් ගත්තා අන්තිමට මෙයා ලොරියකුත් ගත්තා තව තවත් වාහන ගන්න පටන් ගත්තා මේ ඉරිසියාව එන්න බෑ ටක් ගාලා කිව්වා උතරින් අයින් වෙන්න අපි මෙතන මේ ව්‍යාපාරය පටන් ගන්න යනවායි කියලා හිතා කියලා අර මිනිස්සයා ඉවත් කරා අර මිනිස්සයාගේ ව්‍යාපාරය එහෙම් පිටින්ම බෙද වැටුණා මේගොල්ලෝ මෙතන කරගත්ත දෙයක්වත් නැහැ මේගොල්ලෝ කරපු දෙයක්වත් නැහැ අර මිනිස්සයාගේ ව්‍යාපාරය වැටුවා විතරයි ඒ මිනිස්සාට ඊළඟට ඒක ගිහිල්ලා දිනු කරගන්න කරන්න විවිධ තැන් උත්සාහ කරලා බැලුවා නමුත් හරියේ නැහැ කිසිම තේරුමක් නැහැ අර මිනිස්සයා ඒක කරගෙන යනව විඳ දරාගෙන ඉන්න බෑ මට මෙතන මේක මේ මගේ ඉඩම නේද මේ මෙයා මේ හම්බ කරගන්න කියලා අර බලාගෙන ඉන්න තියෙන අමාරුකම මේ ඒක නිකන් අසනීපයක් වගේ මිනිස්සුන්ට ඉතින් මහා පුදුමයි මේ ලෝකයේ ඇත්තටම ඔන්න ඔය ජාතිය උදවිය තමයි ඉන්නේ හැබැයි ඒ වෙයි විපාක දරුණු නරක නපුරු විපාක දැන් ඉස්සරහට හම්බේ කොහෙද ඒක විපාක ලැබෙන්නේ කියලා ඊළඟට tadape akusala ඔව් ඔය සියල්ලම මොනවද සියල්ල අකුසල ඉතිස්ස මේ ලෝභජා ලෝභ නිදාන ඉති මෙසේ අස්ස ඔහුට ඔව් ඉතිස්ස මේ ඔව් ලෝභජා ඔව් මේ මේ ඔය මේ කියලා කියන්නේ ඉමේ කියන එක ඉමේ ලෝභජා මෙන්න මේ කියන මේ ලෝභයෙන් ඉපදිච්ච ලෝභ නිදාන ලෝභේ නිදාන කොට මූල කාරණාවටයි නිදාන කියලා කියන්නේ ලෝභයේ මූල කාරණාව කොට ඇති ලෝභ සමුදය ලෝභයෙන් හටගත්තා වූ ලෝභයෙන් ඉපදුච්ච ඔව් ලෝභ පත්‍ය ලෝභයේ ප්‍රත්‍ය කොටගත් අනේකේ පාපක අකුසල ධම්ම කෙලවරක් නැති පෞකාර අකුසල ධර්මයන් එකක් හේතු කොට එකම ලෝභයක් හේතු කොටගෙන දැන් මං කොච්චර જાති කිව්වද ওই සීලෝම අකුසල ධර්ම රාශිය වැඩෙන්නේ මේ එකම ලෝභය නිසා නේද එකම ලෝභය නිසා විශාල අකුසල රාශියක් එකතු වෙනවා මේ පුද්ගලයාට ඔව් සම්භවන්ති හට ගන්නවා යදපි භික්ඛවේ දෝසෝ ඔන්න ඊළඟට කියනවා දැන් ලෝභය ගැන කියලා ඉවරයි ලෝභයෙන් අපි කිව්වේ මොනවද ලෝභය නිසා ලෝභයට යටපත් වුණාම ලෝභයෙන් වෙලුනහම යම් කෙනෙක් එයාගේ කයින් කරන කටයුතු නරක වෙනවා වචනයෙන් කරන කටයුතු නරක වෙනවා මනසින් හිතන සිතිවිලිත් නරක බවට පත් වෙනවා ඒක අකුසල් ඒවා අකුසල් ඒක හරි දරුණු ඒවා ඊළඟට කියනවා දැන් ද්වේෂය ගැන ඔන්න දෙවිනේට ද්වේෂය ද්වේෂය ගැන කියන්න බලන්න යදපි භික්ඛවේ දෝසෝ ඕ තදපි අකුසල ඕ එතකොට යමක්ද මේ ද්වේෂය කියලා කියන්නේ යමක්ද ඒක අකුසලයක් ද්වේෂය කියන්නේ යමක්ද ඒක අකුසලයක් යදපි දුක්ඛෝ විසංඛරෝති යම් කිසි පුජ්‍යලේ දුක්ඛෝ කියලා කියන්නේ ද්වේෂයෙන් යුක්ත පුජ්‍යලයට අර ලුද්දෝ කියලා කිව්ව ලෝභයෙන් යුක්ත පුජ්‍යලයට වගේ මෙතන දුක්ඛෝ කියලා කියන්නේ ද්වේෂයෙන් යුක්ත පුජ්‍යලයා අප අහලා තියෙනවද මේ මේ දුෂ්ටයා කියලා කියනවා ආනේ ද්වේෂයෙන් යුක්ත පුජ්‍යලයට තමයි දුෂ්ටයා කියලා කියන්නේ කියනෝ නේද මේ මහා දුෂ්ටකම් කරන්න කියලා ආනේ ද්වේෂයෙන් යුක්ත පුජ්‍යලයා තමයි දුෂ්ටකම් කරන්න පාලිය දුට්ටෝ කියලා කියනවා සංස්කෘතෙන් දුෂ්ටයා කියලා කියනවා දුෂ්ටයා කියලා කියනවා ඊළඟට අபிසංකරෝති ආනේ දුෂ්ට පුජ්‍යලයා ද්වේෂයෙන් යුක්ත පුජ්‍යලයක් අபிසංකරෝති කියලා හිතාමතා රැස් කරනවා හිතාමතා රැස් කරන්නේ මොනවද කායේන කයෙන් ඕ දුෂ්ට චේතනාවේ මේ දුෂ්ට පුජ්‍යලයා ද්වේෂය මූල් කරගෙන ද්වේෂය මූල කාරණා කරගෙන ද්වේෂය නිදාන කොටගෙන ඒ පුජ්‍යලයා මේ දෝෂ බරිත පුජ්‍යලයා කයින් රැස් කරන දේවල් තියෙනවා හිතාමතා වචනෙන් රැස් කරන දේවල් තියෙනවා හිතාමතා මානසින් රැස් කරන දේවල් තියෙනවා හිතාමතා එතකොට tadapi akusala ඒව සියල්ලම අකුසල අකුසල යදපි දුක් මොන මොනවද ඔය මේ ද්වේෂයෙන් යුක්ත පුජ්‍යල තරහනේ එතන මුල් වෙන්නේ එතන වෙන මොකක්වත් නෙමෙයි තව කාගවත් එහෙකට ලෝභකම නෙමෙයි මෙතන පළවෙනින් කිව්වේ අපි ලෝභකමට අනුන්ගේ ළඟ තියෙන දේවල් වලට ලෝභකමට මෙතන ඒක නෙමෙයි තියෙන්නේ මෙතන තියෙන්නේ ද්වේෂය තරහව කවුරු හරි කාලා ඇඳලා ඉන්නවට තරහයි කවුරු හරි හොඳින් දියුණු වෙනවට තරහයි තමන්ගේ ද අනුන්ගේද කියලා එකක් නැහැ ඒ උසස් වීම ලබනකොට හිත යටින් තරහක් එනවා තරහක් වෙනවා ඉරිසියාව
අර පැත්තෙ නුත් වෙනෝ ලෝභයේ නිසා තිරසියාව වැඩෙන්න පුළුවන් මේ ද්වේෂයේ නිසා තිරසියාව වැඩෙන්න පුළුවන් මෙතන තියෙන තරහ වෙන මොකුත් නෙවෙයි අතන තියෙන ලෝභකම අනුන්ගේ දේවල් වලට තියෙන ලෝභකම තමන්ගේ දේවල් වලට නෙවෙයි අනුන්ගේ දේවල් වලට තියෙන ලෝභකම ඒව තමන්ට අයිති කර ගැනීම හේම තමන්ට අයිති වෙන්නේ නැත්නම් තව කාටවත් ඕනේ නැහැ කියන හැඟීම ඒකත් භයානක හැඟීමක් ඒක තව කාට හරි අයිති කරලා දෙන්නේ එහෙම නැත්නම් මට නැත්නම් උඹටත් වැඩක් නැහැ කියන ඔහොම හැඟීමකුත් ඒක අන්තිම දරුණු හැඟීමක් ඒ හැඟීම නපුරුම හැඟීමක් ඒක අරගලා අපේ තරහකාරයෝ කියලා ඒගලන්ට විනාශ කරනවා අනු විනාශ කරලා දා ඔව් 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 දුට්ටෝ ද්වේෂෙන් යුක්ත පුජ්‍යලයා දෝසේන අභිභූතෝ අර තරහ හැඟීමෙන් අර වෛරී හැඟීමෙන් නරක නපුරු චේතනාවෙන් මර්ධණයට පත් වෙලා මැඩිලා පරියාදින්න චිත්තෝ ඔය ඒකට යට වෙලා පරස්ස අසතා ඔව් පරස්ස අනුන්ට අනු සම්බන්ධයෙන් අනර මිත්‍යා හැඟීමෙන් යුක්තව ද්වේෂ සාගත හැඟීමෙන් යුක්තව නපුරු හැඟීමෙන් යුක්තව දුක්ඛං උපදහතු ආනේ ගොල්ලන්ට දුක ඇති කරනෝ දුක උපද්දනෝ නරක නපුරු හැඟීමෙන් දුක ඇති කරනෝ ඒගොල්ලන්ට වදිනවා කොහොමද බන්ධනේනවා බන්ධනේ ඒගොල්ලන්ට වද දීමෙන් හෝ බන්ධනෙන් හෝ එතකොට තමන්ට තරහක් තියෙනව නම් අන්නේ තරහ පරිමහ ගැනීම සඳහා ඕන කෙනෙකුට වද බන්ධන ඇති කරන්න මෙයා කිසි විටකත් පැකිලෙන්නේ නැහැ කොහේ හරි ගිහිල්ලා අනුන්ට කරදරයක් ඇති කරන්න තමන්ට ඇති වෙච්ච තරහට තමන්ගේ තරහට ඊ පුජ්‍යලොත් එක තරහට වෙන කිසිම හේතුවක් නෙමෙයි ද්වේෂය තියෙන්නේ ද්වේෂය ද්වේෂයෙන් අනුන්ට හානි පමුණවන අනුන්ට වද බන්ධන දෙනවා ජානියාවා ඒ විතරක් නෙමෙයි අනුන්ගේ වස්තු හානිය ඇති කර ගන්නවා මුල් එකේ තිබුණ ලෝභකම නිසා මෙතන තියෙන තරහව නිසා ලෝභකම එකක් ද්වේෂය තව එකක් ඔව් දරුණු ඉදේශ අර ලෝභයටත් වඩා දරුණු ඇත්තටම ලෝභයටත් වඩා දරුණුයි ගරහායේවා පබ්බාජනාය ඔව් ගරහායේවා තව කෙනෙකුට ගරහා කිරීම සඳහා තමන්ගේ තරහ තියෙනවා නම් ඒ තරහ පිට කරන්න කොයි වෙලාවක හරි අනුන්ට ගැරහෙන විදියට අනුන්ට නිඳා වෙන විදියට වැඩ කරනවා වැඩ අගෙට යොදන ඒවා ඒවට හොඳට මොලේ තියෙනවා පබ්බාජනාය ආ නෑ ඉන්න සැරින් පන්නලා තමන් ඒ තරහ නිසා अनीतमें බලත්ෝ ඉතින් මගේ බලයෙන් ප්‍රයෝජනයක් තියෙන බව පෙන්නන්න. ඒකෙන් අර්ථයක් තියෙනවා කියලා පෙන්නන්න. tadapi akusala. ඔය සියල්ල මොනවද? සියල්ලම අකුසල්. ඉතිස්ස මේ දෝෂජා දෝෂ නිදාන. ඉතිස්ස. ඉති මෙසේ අස ඔහුගේ ඔය මේ කියලා කිව්වේ ඉමේ කියන එකට. ඉමේ මේ දෝෂජා දෝෂජා දෝෂෙන් හටගත්තා වූ දෝෂ නිදාන දෝෂේ මූල කාරණේ කොටගත්තා වූ දෝෂ සමුදය දෝෂෙන් උපන්නා වූ දෝෂ පත්‍යය දෝෂේ ප්‍රත්‍ය කොටගත් අනේකේ පාපක අකුසල නොඑක් විදියේ පෞකාර අකුසල ධර්මයන් කෙලවරක් නැහැ මේ එහෙකට සම්බන්ධව තව එන සිටිවිලි අනුව එහෙකින් පටන් ගත්තම කෙලවරක් නැහැ අකුසල ධර්ම රාශියක් එනවා ලෝභය කියන්නේ එක කාරණයක් නේ ලෝභය මුල් කරගෙන ඒ මතම වැඩෙනවා කෙලවරක් නැති අකුසල ධර්ම රාශියක්. ඒකට එකක් සම්බන්ධයි. ඒකට එකක් සම්බන්ධයි. ද්වේෂය මුල් කරගෙන තව ඇතිවෙනවා කෙලවරක් නැති අකුසල රාශියක්. ඒකට එකක් සම්බන්ධයි. ඒක තමයි භයානක. ඒක තමයි අපි හඳුනගන්න ඕන මෙතන තියෙන ලෝභය මෙතන තියෙන ද්වේෂය කියලා වෙන්වෙන් වශයෙන් ඔබ හඳුනාගත යුත්තේ ඔන්න ඔය කාරණා නිසා. එකක් නිසා තව විශාල ප්‍රමාණයක් ඒකට එන්න පුළුවන්. ඊළඟට යදපි භික්ඛවේ මෝහෝ ඔව් යම් තැනක මෝහය තියෙනවනම් tadapi akusala ඒක අකුසලයක් යමක් මෝහෙන් යුක්ත නම් ඒක අකුසල යදපි මූල් හෝ අபிසංඛරෝති ඔන්න මෙතන කියනවා මූල් ලෝ කියන්නේ අන්න මුලා වෙච්ච පුජ්‍යලේක මුලා වෙච්ච පුජ්‍යලේක ඔව් යම් අපි අபிසංඛරෝති යමක් එක්රස් කරනවද හිතාමතා කායේන වාච මනස ඔව් මුලා වෙච්ච මිනිහා කයෙන් රැස් කරනවා වචනයෙන් රැස් කරනවා මනසින් රැස් කරනවා කායන වාචාය මනසාව ඔය තුනෙන්ම රැස් කරනවා දැන් මුලා වෙච්ච පුජ්‍යලේ හිතාමතා රැස් කරනකොට එයා මුලදිම මුලා වෙලානේ මුලා වෙලා නම් මෙයා හෘදයක්ද මේ රැස් කරන්නේ නැහනේ මුලා වෙච්ච පුජ්‍යලේ හෘදයක් කරන්නේ කොහොමද එයා මුලා වෙලා ඉන්නේ යම් යම් කාරණා නිසා මුලා වෙලා බාහිර හේතුන් නිසා තදපි අකුසල ඒ සියල්ලම අකුසල යදපි මුල් හෝ දැන් නිකන් අපි හිතමු මුලා වෙච්ච පුජ්‍යලේ කොහොමද කයින් අකුසල් කරන්නේ කියලා
කයින් කොහොමද අකුසල් කරන්නේ? දැන් ඔන්න පුජ්‍යලේ කල්පනා කරනවා මම බෞද්ධයෙක්. මම බෞද්ධයෙක් නිසා මෙන්න මේ අහවල් රටේ බෞද්ධයන්ට මෙන්න මේ අහවල් වර්ගයේ ಜಾති උදවිය කරදර කරනවා. එතකොට ඒ නිසා මේක මට බලාගෙන ඉන්න බෑ. මේ බෞද්ධයන්ට කරන්න කරදරයි. ඒ නිසා මම පුළුවන් තරම් මේ ಜಾතියට විරුද්ධව මම මෙහෙ වැඩ කරන්න ඕන. දැන් මම බෞද්ධයෙක් කියන එක එක්තරා කාල සීමාවක තුල මම දාගත්ත අදහසක්. මම බෞද්ධයෙක් කියන හැඟීම. එපමණක් නෙමෙයි මම සිංහලයෙක් කියන හැඟීමත් මම මට කවුරු හරි එකතු කරලා දාපු හැඟීමක්. ඊළඟට මේ පුජ්‍යලයා අහවල් වර්ගයට අයිති මේ පුජ්‍යලයා අහවල් කුලයට අයිති කියන ඒවත් අපිට මේ පස්සේ කාලෙක හදලා දාපුවා. දැන් අපි ඕවයින් මුලා වුණොත් එහෙම කුල ගෝත්‍ර කියන ඒවයි මුලා වුණොත් උඹ මෙන්න මේ ගෝත්‍රයට අයිති කෙනෙක් උඹට මේ වැඩේ සුදුසු නෑ කියලා මොන හරි එකක් කියනවා. උඹ මේ ආගමට අයිති කෙනෙක් උඹට මේක සුදුසු නෑ. මෙන්න මේ ඒකට විරුද්ධව වැඩ කරනවා නම් උඹ ඒකට පෙනී හිටපන්. ඔහොම කියනවා. දැන් මේක මුලා වීමක් නේ ඇත්තටම. ඒ කියන්නේ මම පිරිමියෙක් වෙලා ඉන්නේ මේ භවයේදී. මීට කලින් වෙනත් ගෑණියක් වෙන්නත් පුළුවන් නේ. තව ඉස්සරහට එහෙම වෙන්නත් පුළුවන්. මේ භවයේදීම ගෑනු පිරිමි වෙන්නේ නැද්ද? පිරිමි ගෑනු වෙන්නේ නැද්ද? එහෙනම් මම මේ එකක් ගැන අල්ලන්නේ මොකටද? එකක් අරගෙනනේ. ඊළඟට මම කොහේ හරි ඉපදුනානේ. ඉපදිච්ච ගෙදරින් නේද මට දැන් මේ බෞද්ධකම? බෞද්ධයෙක් වෙන්නේ එහෙම නෙවෙනේ. බෞද්ධ ඇත්තටම බෞද්ධයෙක් වෙන්නේ එහෙම නෙවෙනේ. දැන් මේ උපන්න සාතකෙන්නේ මට බෞද්ධ කියලා දාන්නේ. එතකොට ඒ එහෙම බෞද්ධ වීම මුලාවක්නේ. මුලාවක්නේ. හරියට දැනගන්න නෙවෙනේ. කාරණා දැනගෙන බෞද්ධයෙක් වෙන එකක් උපතින් බෞද්ධයෙක් වෙන එක තව එකක්. මම දැන් උඹ සිංහලයක කියලා දාන්නේ කවුද? අම්මා තාත්තනේ. මම ඒක එනකොට ගෙනාපු එකක්ද? නෑනේ. ඒක කවුරු හරි මට දාපු එකක්. එතකොට ඔන්න ඔය දාපු ඒවට අහු වෙලා අපි මොනවා හරි මෙහෙ ක්‍රියාකාරීත්වයේ වැඩ කරන්න යනවනම් ඔය අනුන් අපිට දාපුවට හෝ මා විසින්ම දාගත්ත දේවල් වලට එහෙම නේදන් ඔය නටන්නේ නේ. මානුෂිකත්වයේ අමතක කරලා මේ අපි මිනිස්සුයි කියන එක අමතක කරලා තිරිසන් වගේ වැඩ කරන්නේ නැද්ද? ඔය මොකක් හරි අල්ලගෙන ඒක ආගම අල්ලගෙන ඒක කුලය අල්ලගෙන ඒක පළාත අල්ලගෙන ඒක ප්‍රදේශය අල්ලගෙන මොකක් හරි අල්ලගෙන මිනිස්සු යකා නටන්නේ නැද්ද නේ? කයෙන් කොච්චර දේවල් කරනවද? මෝහයද නැද්ද ඒක? මුලා වෙලාද නැද්ද? මුලා වෙලා කයින් කරන වැඩ. මුලා වෙලා වචනේ පාවිච්චි කරන්නේ නැද්ද? එක එකනට බයින්න යන්නේ නැද්ද? එක එකනට කේලම් කියන්න යන්නේ නැද්ද? බොරු කියන්නේ නැද්ද? ඔය මුලා වෙලා ඕනතර ඒක තියෙනවා. ඒ නිසා අපිට පේනවා වචනේ නොත් එමේ මිනිස්සු පව කරක මුලා වෙලා. ඊළඟට මේ මුලාව මතම මනසින් හිතන්නේ නැද්ද? යම් යම් දේවල් ප්ලෑන් කරන්නේ නැද්ද මනසින්? මම මෙහෙම කරන්න ඕන, මෙහෙම කරන්න ඕන, මෙහෙම කරන්න ඕන, මුන්ට හොඳ වැඩක් උගන්වන්න ඕන, මම කට්ටිය රැස් කරගෙන මෙහෙම වැඩක් කරන්න ඕන. කොච්චර ජාති කරනවද නේ? මනසින් ප්ලෑන් කරනවයි කියන එක හිතේ. එතකොට ওই සේරම මුලාව මුල් කරගෙනයි කරන්නේ. මෝහය මුල් කරගෙනයි. ආන්න මෝහයෙන් මෝහයට අහුණාම කයෙන්, වචනයෙන්, මනසින් යමක් රැස් කරනවද සියල්ලම අකුසල. තදපි අකුසලං ඒ සියල්ලම අකුසල. යදපි මුල් හෝ මෝහේන අභිභූත පර්යාදින්න චිත්ත. ඕ යම් කිසි ආකාරයකින් අර මුලාවට යටපත්තර මෝඩකමට යටපත් වෙලා මෝහයෙන් යටපත් වෙලා මෝහයෙන් පීඩාවට ලක් වෙලා යම් කිසි දෙයක් එයා රැස් කරනවාද? ඔව් අභිභූතෝ ඒකෙන් යටපත් වෙලා මෝහෙන් යටපත් වෙලා පරියාදින්න. ඔව් එයින් යට ඒකට මේ ගැති වෙච්ච සිත ඇති පුජ්‍යලයා. පරස්ස අසත දුක්ඛං උපදහති. ආන අනුන්ට කිසිම තේරුමක් නැතුව මුලාවටපත් වේ හැංගීමෙන් ද්වේෂ සාගර එහෙම නැත්තම් අපි කියමු මේ මිත්‍යා අදහසින් අසතා කියලා කියන්නේ අසත්‍ය වූ මිත්‍යා වූ අදහසින්. ඔව් සත්පුරුෂ හැඟීමක් නැහැ එතන. අසත්පුරුෂ හැඟීමෙන් දුක්ඛං උපදහති. අනුන්ට දුක ඇති කරනවා. වදේනවා බන්ධනේන. කොහොමද දුක ඇති කරන්නේ? වදයෙන් හෝ බන්ධනයෙන් හෝ. ඒ අයට වදයක් වෙන විදිහට හෝ එහෙම නැත්නම් දඟකේ හිරගේ මේ මාංචු වැටෙන වැඩක ඒක පොළු කොටු වැටෙන වැඩක ඒක ඒ හිරගේ වැටෙන වැඩ කියදනවා. එහෙම නැත්තම් මොකද කරන්නේ? යාගේ වස්තු හානි වෙන විදියට මේ කම්පැනි අයිති යාට ඕකට අපි බෝම්බ ගහමු, ඕක විනාශ කළ දාමු, ඒක ඉන්න මිනිස්සුත් එක විනාශ කළ දාමු. ඕනතරම් මේ පහුගිය කාලේ එහෙම උනේනේ. එක්කෙනෙක්ගේ පලිගන්න හිතාගෙන මේ අහිංසක මිනිස්සු දහස් ගණන් විනාශ කළ දානවා. ඔන්න ඔය හැටි මිනිස්සු.
मोहे मुलाट वर्तला जानिया के लगे अन्न वसुहा गर्य याट गर्ह कि सद याट निंदा करना दसा याट निंदा वक्य कर एक बोरु पैमिनी बोरु देवाल बेगा लद पाल ये मीन याट निंदा वोट पत् कर नैति प्रश्न हद नो अड़ते प्रश्न को ना करना एक तब है अन्न इन्न तनिम पड़ना पब्बा जन आय के लगे अन्न मोकटे इन्न तनिम पड़ना आयतने पड़ना एक तमंग कर रखिया में पड़ना या किसी हम जोबे का करना ना एक पड़न लदा अन्न की बात कर लदा अन्न या टीक ऊट वेट ऊन तरंग करना एम रटीम पड़ना ओ इन्न आयतने पड़ना तनु तुरे पहाकर एम इस्तान पहाकर इन्न गेदरी पड़ना उपरी वसें रटीम पड़ना सामार जीवित समुगढ़ मोकट मम बलवती मंदर पे मगे हेटी ओम गेलो मंग उदर मऊद गेलना ओ इतर तीन बलत्तो बलत्तो मे मगे बल प्रयोजन का हेटी मे मे बल बिल तीन प्रयोजन का मे मगे मे मे बल प्रयोजन का हेटी योग बलगत्ते हैं बलत्तो ये सियाल मुणवादे सियाल मकुसा ओ अट प्रतिपल हम गोहेगी नर ईट में गेलपेन तीन हम होंदे तरक ना कौदावत हम निगम होंदेवा मेवा मिनी हम गला अट होंदेवा मोहजा मोह निदान ओ इति मेसे अस ओहूट ओहुगे इमे मोह निदान इमे मे मे किए मोह निदान मोह ओ इमे के संबंध में इसरा वचन अभी एक नाम को मोह निदान मोहे निदान को मोहजा मोहे हटगत्ता मोहे बिहुना मोह प्रत्यकोटगत्ता अरे इमे अनेक पाप का अकुशल मे कीप सीलोम पौकार अकुशल मे कीप की दीट कलिंग अभी कीप ये सीलो पौकार अकुशल धर्मिया संभवंति ओ सीलो सी हम एक उपदीने मोहे मूल कर मेन मेन मे बधु पूज्यलैट कैनो मेन मे जाति पूज्यलैट हंद वचन अक्नो मुखदी अन्याट कैनो अकालवादी पूज्यले मे बहु बुधुधा में बहुत तंगल कीवन वचन तेनो कालवादी अकालवादी बहुत दंडने मुखदे अकालवादी की अने उन्न मे जाति पूज्यले अंत लोभेंग हिवागील द्वेषेंग हिवागील मोहेंग हिवागील ये जाती में वड करना हतरापायन गल वड करना पूज्यल आगे पूज्यल अट कैनो अकालवादी पूज्यले अभूतवादी पूज्यले कैके वेच देवल आने अभूत देवल के अन्नी यहाँ काट हर अभूत चोदरा अभूतवादी पूज्यले अकालवादी पूज्यले अनर्थ अति कर पूज्यले का वचन तुरा की होंदर मत अकालवादी अभूतवादी एवं अनर्थवादी अनर्थकारी अनर्थवादी पूज्यले अखिलो वचन तुरा की अधम्मवादी पूज्यले इतनी मेन मे आट होंदर मत आगे ओय वचन अभी हम मे साहस विविध तंगलदी ओहम मत ओहम कोई बहर तन यदनो मेन मे पूज्यल मतगति आगा मेन मे को वचने पावचिकरण अविनयवादी अविनयवादी किसी में विनयाकने विनय तीन नौकरण अविनयवादी के अने पूज्यले अंत कस्मा चायां भिक्खवे एव रूपो पुग्गलो उच्चते ओ ऐ मे पूज्यलाट मे बंधु मे मे पूज्यलाट मे वगे वचन टीका क्यूए आई मेतर उतर वचन हतर क्यूवने वचन पहा क्यूवने ऐ मे मे विधि मे मे मेमने पूज्यले को मे विधि वचन किया हेतु बुधवार बुधवार निकाल मे हेतु अक्त मे क्या बुधवार मे ऐ मे पूज्यलाट मे वचन किया मोन वचन दे अकालवादी आई क्या अकालवादी ओ दैन बुधवार देवनी पार्टी नहीं वही क्या अकालवादी थी पी मैं अकालवादी आई क्या आई अभूतवादी आई क्या ऐ मैं आट अनर्थ अनर्थवादी आई खेल क्या नहीं आई अधम्मवादी खेल क्या नहीं आई अविनयवादी ऐ मैं अविनयवादी क्या तथा ही आया मैंने मे कई एक हेतु तथा ही खेल तीनों ने तथा ही आया ओ मैंने मे कई एक हेतु मुकाद
भिक्खवे पुग्गलो ओ परस भिक्खवे महानेने अयम पुग्गलो मेन्न मे पूज्जलया परस असता आन दुक्खं उपद परस अनुंट असत अमिहिरी एहेम नत्तं गैलपेन्न नति मिथ्या असत्पुरुष ओन्नोय हंगीमकिन मोकद्द करन्ने असता दुःखं उपदाति आने पूज्यलयाट दुख उपदवन पूज्यलयक निसा दुख उपदवन पूज्यलय अनुंट दुख उपदवन पूज्यलयक निसा तमा अन्नार वचन सट्ट के यात हम्बेला तीन अर नमुनाम टिकक किवने पहाक ओय पह हम्बेला तीन मिनिहगे केरुआव मत इदो ओय केरुआव तीन मिनिसु ओन तरंग इन्नो होंदट होयला बलन लंगमे असुरु करन आय आयति मे लंग बैती ए कट्टी ए रिसा होंदट उत्साह बलो मे आवट मंग इन्न तनम मे जाति कट्टे इन्नोण लिंग परीसमला बेरला इन्नोण मुंद उन्न विशेष नाम पहाटते हनुन्न उन्न विधि पूज्यल के धनगर मे आट के मे जाति नम पहाकनी एक नहीं मे इन्न अन्न हमें के हनुरगन करुणागल अयिंगला अते दुरी पैतगे इन्न पुरुन बलवते मगे बल प्रयोजन विशेष लक्षण तीन अंतर या इन तन अविल कौरको भूत उच्चमा भूत अतम सिद्धवेनो या इन तन दिरीन तन मुखर सिद्धियान सिद्धवेनो मे आम इतने इनो इतोट इतने मे वेदे भूत वेदेनो पहत्कल सलकनो एक निंदा बट लकर आर पूज्यलया नहीं कहा मैं बोरू की आने पर मैं तेना आप अंदा हदा पा तो हम समय तेना मैं हद आगे ना पुकाता ये आने मैं वेच दे अक्की आने वेच दे अक्के आने अब अक्या बट लकर नो आने पीर से मैं दे अब अक्या बट लकर यहाँ तो बाले आती है ना कहने के नहीं यहाँ आने तो निंदा बट लकर नो अब जान नो पटे जाना थे पीली करने आर की पे का वेच में दे अक्या ने नमक पीली करने ඔන්න පුජ්‍යලයේ ලක්ෂණයක් ඒක වෙච්ච දෙයක් ඇවිල්ලා කිව්වත් ඒක නින්දාවට ගර්හවට පාත්‍ර කරනවා අපහසුටපත් කරනවා පිළිගන්නේ නැහැ ඊළඟ ඇත්ත කිව්වත් පිළිගන්නේ නැහැ ඔව් ඒකයි මේ කියන්නේ අභූතේන වුච්චමානෝ න ආතප්පං කරෝති ඔව් දැන් අභූතේන වුච්චමානෝ ඔන්න ඇවිල්ලා බොරුවක් ගොතලා කියනවායි කියන්නේකෝ එයා ඉන්න තැන ඇවිල්ලා එයා ඉන්න තැන ඇවිල්ලා මෙන්න මෙහෙමයි කියලා බොරුවක් ගොතලා කියනවා බොරුවක් ගොතලා කිව්ව වෙලාවට या कोई विला को वीर धरने तीन हम वचन आतप या वचन क्या आतप या वीर करे मुकट वीर करो मुकट निबेटनाय अरे बोर लिहागनीम सदा एक अत मुखद परीक्षा कर बेलिम सदा मोन विधिय कि उत्साह धरने न बोरु अक्का ये बोरु बोरु मेक विसंधल बल मेक यानी अत्क मेक मम्म परीक्षा कल बल कौर हर यवल बल मेक अत्न आट कथा कल बल मे आट कथा कल किसी में उत्साह धरने अरे बोरु हेम प्लियर मोन वापत उत्साह रहा या हटी मे ओ जाति कट्टी हटी इति पेतंग अतच्चंग मेन मे विधिट बलुआ मेक बोरुआक अतच्चंग के लिए बोरुआक सत्य न मे इतिपेतंग अतच्चंग मे विधिट कल्पना कल बलुआ मे मे विधिट परीक्षा कल बलुआ मेक बोरुआक अतच्चंग इतिपेतंग इतिपेतंग अभूतंग मेक वेच दयाक नमे अभूतंग नो वेच दयाक के अन्न हेम परीक्षा कल बलिमक न मे आगे तस्मा एव निशा एव रूप पुग्गलो मेन मे जाति पूज्यल अज्ञन कीनो उच्यते कीनो अकालवादी आने आटके अकालवादी पूज्यले दंग अकालवादी पूज्यले तव दुट पेहदली अकालवादी की लखीनो अभूतवादी पूज्यले की लखीनो अनर्थवादी पूज्यले की लखीनो अधम्मवादी पूज्यले की लखीनो अभिनयवादी पूज्यले की लखीनो एव रूप भिक्खवे पुग्गलो भिक्खवे महानेन एव रूप पुग्गलो मेबदु पूज्यले
ලෝභජේහි පාපකේහි අකුසලහි ධම්මේහි ඔව් ලෝභයෙන් හටගත්තා වූ පෞකාර අකුසල ධර්මයන්ගෙන් යුක්ත වූ අභිභූත ඔව් අන්නේ ඒ පෞකාර අකුසල ධර්මයන්ගෙන් මර්ධණයට පත් වෙච්ච යටපත් වෙච්ච ඒ වයින් යටපත් වෙච්ච ඒ වයින් පීඩාවට ලක් වෙච්ච පුජ්‍යලේ පරියාදින්න චිත්ත ඔව් ඊට යට වෙච්ච පුජ්‍යලේ ඔව් පරියාදීන්න කියලා කියන්නේ ඇදගත්ත ඒ ඔව් ලෝභයෙන් ඇදගත්ත පුජ්‍යලේ ලෝභයට වසඟ වෙච්ච පුජ්‍යලේ ඔව් ලෝභ සිතුවිලිය වලින් යුක්ත පුජ්‍යලේ ඔව් ditthේ චේව ධම්මේ මේ භවෙදිත් දුක්ඛං විහෙරති ආ එයාට මොකද වෙන්නේ එවැනි පුජ්‍යලේ මේ ලෝකයේදී මේ භවයේදී මේ ජීවත් වෙන කාලයේදී දුකම දුකසේ තමයි ජීවත් වෙන්න වෙන්නේ ඕන තරම් එහෙම මිනිස්සු ඉන්නවා දුකසේ ජීවත් වෙයි කිසිදු සැපක් නැහැ කිසිදු සතුටක් නැහැ හැමදාම මූණ එල්ලගෙන හැමදාම දුකෙන් හැමදාම කනගාටුවෙන් කාට හරි බැන බැන කාට හරි දොස් කිය කිය ඔන්නෝම ඉන්නෝ දුකසේමයි ඉන්නේ මේ ජීවත් වෙන ටිකෙත් සවිඝාතං සවිඝාතං කරදර සහිතයි සෝපායාසං උපායාසං ඒ උපායාසය කියලා කියන්නේ මේ එයාට ඇති වෙන පීඩා බහුලයි යම් යම් පීඩා බහුලයි සපරිලා ඔව් දැවිල්ල වැඩි යසච ભેදා ඔය ඔය ජීවත් වෙ ඉන්න කන්නේ දැන් මැරිලා ගිහිල්ලා මොකද වෙන්නේ කායසච ભેදා කාය ඔව් කාය බිඳීමෙන් පරම්මරණ ආ මරණින් මැත්තේ දුග්ගති පාටිසං ආනේ ආට බලාපොරොත්තු වෙන්නේ දුගතියක් පමණයි මේ මිනිස්සෙක් වෙලා කොච්චර කොච්චර පින්දම් සිද්ධ කළාද මේ මිනිස්සෙක් වෙලා තියෙන්නේ හරිම අමාරුයි මේ මනුස්ස ලෝකෙට එන දුර්ලභංජ මනුස්සත්තක් කියන්නේ මෙච්චර අමාරුයි මනුස්ස ලෝකෙට ඇවිල්ලා මනුස්ස ලෝක ජීවිතේ එහෙම් පිටින්ම විනාශ කරගෙන අන්තිමට දුගතියට තමයි පාර කපාගෙන තියෙන්නේ දෝෂ ජීටි ඔව් ඔව් අන්න දැන් ඔය දැන් ලෝභයෙන් කරගත්ත එක නේ කිව්වේ ද්වේෂයෙන් කරගත්ත එක නාටත් ලැබෙන්නේ ওই ටිකමයි මෝහෙන් වැඩ කරගෙන ගියපු එක නාට ලැබෙන්නේ ওই ටිකමයි ඔය ටික අපි සම්පූර්ණ විස්තර කියන්න ඕනේ නැහැ නේ නිකන් කාලගත වෙනවා දැන් නාට ලෝභයෙන් කියපු එක නාට වෙච්ච සංගතියම තමයි ද්වේෂයෙන් මෝහයෙන් වෙච්ච පුජ්‍යලයට වෙන්නේ ওই ටිකමයි ඊට වඩා වැඩි දෙයක් වෙන්නේ නැහැ ජීවත්ව ඉන්නකන් එයාට දුකසේ විඳින්න වෙනවා මැරිච්ච දවසට නිරයට යන්න වෙනවා දැන් කියමු සේථාපි භික්ඛවේ හරියට මෙන්න මේ වගේ සාලෝවා ධබෝවා ඔව් ඔන්න මේ මහ කැලේ තියෙන සාලෝ සල් ගහක් මේ සල් කියලා කියන්නේ ලංකාවේ තියෙන සල් නෙමෙයි ඉන්දියාවේ තියෙන සල් ඒ වයි මේ අතු කිනිති වල තමයි මල් පොකුරු පොකුරු හැදෙන්නේ මේ මෙහි අපේ තියෙන කඳේ හැදෙන එකක් ඒක නෙමෙයි මේ සල් ගහක් හෝ සාලෝවා සල් ගහක් හෝ දවෝවා කියන කිසියම් දැව වර්ගයක් දැව ගස් වර්ගයක් ඒ කියන්නේ ලී ගැනීම සඳහා යොදා ගන්න ගහක් ඔව් පන්දර කියලා කියන්නේ මේ මොකද්ද බුදුරු ගස් කියලා කියනවා බුදුරු ගස් කියලා කියන ඔන්න ඔය ගස් වර්ග තුනක් ඔතන ඔන්න ඔය ගස් වර්ග තුනක් මෙන්න මේ ගස් තුන සම්බන්ධයෙන් මේ විස්තරයක් කරනවා තීහි මාළුවා ලතාහි ඔව් මාළුවා ලතා කියලා කියන්නේ මාළුවා වැල් කියලා జాතියක් තියෙනවා. ඒ මාළුවා වැල් වලට ලංකාවේ මොන නමක් කියනවද මන් දන්නේ නැහැ. හරියට හබරල කොළේ වගේ කොළේ. ඒ මේ පොල් ගස් වල විවිධ ගස් වල ඔය හැවෙනවා. මේ හැවෙන්නේ උඩ ඉඳලා හැවෙන්නේ. ටිකක් උඩ ඉඳලා හැවෙන්නේ. යටට නිකන් නූල් නූල් ඇදලා තියෙනවා මේ ඒ පොළවට ඒව නූල් බැඳලා තියෙන්නේ. පොළවෙන් ඒව අදිනෝ සාරේ. අර ගහ බදාගෙන ගහ වෙලාගෙන ගහේ තියෙන මුළුමහත් සාරේ ඇද ගන්න වැල් ජාතියක් ඉස්සරහට උඩට යන්න යන කොළ විශාල වෙනවා දැකලා තිය ඕන තරම් ඉතින් ඒවා ඔය මේ ඕනෑම ගහක් මරලා දාන්න ශක්තියක් තියෙනවා ඒ වැලකට ඉතින් මේ චූටි චූටි බීජ ඇහැට පේන්නේ නැති තරම් බීජ ඒවා ඉතින් දැන් ඕවයි මම දැකලා තියෙනවා මේ පොඩි පොඩි පැකට් වල දාලා මේ කොළඹ විකුණන්න තියෙනවා මේක මේ විසිතුරු ගහක් හැටියට විසිතුරු නෙමෙයි පැත්ත වැනසිලා යනවා බිමට වැටුනොත් බිමට වැටුන මුළු බිම किसीम खादा बारी मार्ट मुलूम निम्न निविति हेउना संपूर्ण पोल बहले जाति ओट कैनो मालू वेल के इंती मे कट वे नम तीन मंदाने ना कैसे मम्मी की तेरे ओन के उदस्त अन्ना गस्तु ना क्यों उन्न गस्तुने दंग हेवेनो मे मालू वेल तू ना मे गस्तुने हेवेनो उदस्त हो गया उडटे आनो ගහ බදාගෙන යන්නේ ගහ බදාගෙන මේ මේවයි තියෙන මුල් තියෙන ඒවෙන් අල්ල ගන්නවා කඳත් අල්ල ගන්නවා මෙහි යටට මේ දිගට මේ තව මුල් දානවා පොළොවට යනකම් මුල් දානවා ගහ අයින දිගේ ඇවිල්ලා පොළොවට යනකම් මුල් දානවා ඔය බදාගෙන ඔහම උඩට යනවා අනයන් ආපද්‍යති ආනයන් අන්න විපතටපත් කරනවා මේ ගහ විපතටපත් කරනවා ගහේ සාරය උරා බොනවා ගහ නැත්තට නැති කරනවා ව්‍යසනං ආන ව්‍යසනයටපත් කරනවා අනව්‍යසන අනයබ්යසන ආපද්‍යති
සම්පූර්ණ නැත්තට නැති කරලා දානවා විනාශ කරලා දානවා ගහම විනාශ කරලා දානවා අර මාළුව අර කොච්චර වැදගත්ද කොච්චර උසස් ගස් වර්ග තුනක් උනත් ගස් තුනම නැත්තට නැති කරලා දානවා මාළුවව ඔය බුදුහාරු කියන්නේ යන්නේ ලෝභ දෝෂ මෝහ තුනත් ඔන්න ඔය જાති වගේ කියලායි කියන්නේ යන්නේ ඔය ඔව් ඒ කියන්නේ මේ තරම් උසස් උසස් මනසක් තියෙන මිනිස්සෙක් ශ්‍රේෂ්ඨ මිනිස්සෙක් ඒ මිනිස්සයා කාලා දානවා විනාශ කරලා දානවා නැත්තට නැති කරලා දානවා එලවත් මෙලවත් පරලවත් සේරම විනාශ කරලා දානවා මෙන්න මේ ලෝභ දෝෂ මෝහ කියන මාළුව වැල් තුන ඒ මනුස්සෝක දැනගත්තරන් දැන් මාළඟ මේක තියෙනවා කියලා දැනගත්තරන් එයාගේ බුද්ධිමත්කම තමයි ඒක දැන් ඉවත් කරගන්න එක දැන් මන් නැති කරගන්න ඕන මට මාගේ විනාශයටයි මේ හැදලා තියෙන්නේ අර පිළිල ගස්වල හැදෙන පිළිල එහෙනම් පිළිකා ඔවා පිළිකා අල්වර කියන්නේ අන්න ඒ වගේ මතක තියා ගන්න ඕන මගේ ළඟ ලෝභය තියෙනවා නම් මගේ ළඟ ද්වේෂය තියෙනවා නම් මගේ ළඟ මෝහය තියෙනවා නම් මේ තුනම පිළිල මේවා මාගේ විනාශයටයි මේවා මාතුල කලපැදියම් වෙලා තියෙන කියලා තේරුම් ගන්න ඕන එපරිද්දෙන් එපරිද්දෙන් මහණෙනි භික්කවේ මහණෙනි ඒව මේවා එපරිද්දෙන් ඒව රූපෝ පුද්ගල මෙබඳු වූ පුජ්‍යලේක ලෝභජේහි පාපකේහි අකුසලේ ධම්මේ ආහන්න එතකොට මේ මෙබඳු වූ පුජ්‍යලේක ලෝභජේහි පාපකේහි අකුසලේහි ධම්මේ ලෝභයෙන් හටගත්තව පව්කාර අකුසල ධර්මයන්ගෙන් යුක්තව අභිභූත ඒවයින් පීඩාවට ලක් වෙලා ඒවට යටපත් වෙලා පරියාදින චිත්තෝ ඔව් ඒකෙන් වැහිලා ඔව් ඒකට යටපත් වෙලා සිතින් යුක්තව දිත්තේ චේව ධම්මේ මේ භවෙදිත් දුක්ඛං විහෙරති ඔව් දුකම් විහෙරති ආ දුකසේ තමයි ජීවත් වෙන්න වෙන්නේ සවිඝාතං සෝපාය ඔව් සවිඝාතං කියලා කිව්වේ කරදර සහිතවයි ජීවත් වෙන්න වෙන්නේ ඒ සෝපායසං උපායසං උපායස බහුලව උපායස කියලා කියන්නේ මේ එයාට ඇති වෙන කායික මානසික වේදනා සහිතව සප්‍රිලා ඔව් දැවිල්ල දැවිල්ල කොච්චර හිතේ දැවිල්ල පිච්චෙනා වගේ එහෙ දුවනෝ මෙහෙ දුවනෝ කල්පනා කරනවා දැවිල්ල දැවිල්ල මේ යාම හදාගත් එක කායස්ස ච බෙහෙදා පරමරණ අන්න කය බිඳීමෙන් කවද හරි යා මරණින් මත්තේ මොකද වෙන්නේ යාට දුක්ගති පාටිකං අන්න යාට අපේක්ෂා කරන්න පුළුවන් දුගතිය විතරයි යාට පාටිකංකා කියන්නේ අපේක්ෂා කරන්න පුළුවන් දුගතිය පමණයි අපේක්ෂා කරන්න පුළුවන් දෝසජේහි अकुशल मूल तुण लोभ दोष मोह अकुशल मूल तुण मेचल कथा करें बुध मेतन आरंभ कर महानी कुशल मूल तीन तुण कुशल मूल कारण तीन तुण मुनवादे कुशल मूल तुण अलोभ कुशल मूल අලෝභයේ කුසල මූලයක් අදෝසෝ කුසල මූලයක් ඔව් අදෝසයේ කුසල මූලයක් අමෝහය කුසල මූලයක් ඔන්න දැන් මෙතෙක් කිව්වේ ලෝභ දෝෂ මොහ දැන් කියන්නේ අලෝභ අදෝස අමෝහ ගැන ඔන්න කුසල මූල් තුනක් කියනවා යදපි වික්ඛවේ අලෝභෝ යම් තැනක අලෝභය තියෙනවා නම් යදපි කුසල ඒක කුසලයක් යමක් අලෝභ නම් ඒක කුසල යදපි අලුද්ධෝ අභිසං කරෝති ඔව් යම් කිසි පුජ්‍යලයක් අලුද්දෝ කියලා අර ලුද්දෝ කිව්වේ ලෝභී පුජ්‍යලයනේ අලුද්දෝ කියලා කිව්වේ ලෝභී දුරු කරපු පුජ්‍යලයා ලෝභය දුරු කරපු පුජ්‍යලයා යමක් හිතාමතා රැස් කරනවා අභිසංකරෝති කියන්නේ හිතාමතා රැස් කරනවා යමක් හිතාමතා රැස් කරනවා නම් කායන වාච මනස එයා මොක කොහෙන්ද රැස් කරන්නේ කයින් රැස් කරනවා හැබැයි ලෝභේ නැහැ ඒ කියන්නේ ලෝභය නැහැ කියලා කියන්නේ අනුන්ගේ කිසිම දෙයක් පිළිබඳව අනුන්ගේ දෙයක් අයිති කරගන්න එයාට හැඟීමක් නැහැ මොනවත් නැහැ ඒ කියන්නේ හරියටම පංචශීලය ආරක්ෂා කරන කෙනෙක් එයා. ඒවයි මිදිච්ච කෙනෙක් එයා. ඒක හොඳටම පේනවා. මොකද පංචශීලය කඩන්නේ ලෝභය තියෙන මිනිස්සු. ඔන්න ලේසියෙන්ම කෙනෙකුට තේරුම් ගන්න කියනවා නම් පංචශීලය කඩන්නේ ලෝභය තියෙන මිනිස්සු. එහෙනම් පංචශීලය රකින්න මිනිස්සෙක් ඉන්නවා නම් අන්න ඒක ඔහොම පංචශීලය රකින්නවයි කියන එක කරන්නේ හැමතිස්සෙම අලෝභය තියෙන කෙනෙක්. අලෝභය තියෙන කෙනෙක්. ඒ විතරක් නෙමෙයි පංචශීලයේ විතරක් නෙමෙයි තවත් જાති තියෙනවා මං ඉස්සෙල්ලා කතා කරේ විවිධ දේවා ඊළඟට තදපි කුසල ඔව් ඒක කුසලයක් මොකද්ද කුසලයි කිව්වේ යදපි අලුද්දෝ අபிසංග ඔව් යා ඔව් අලුද්දෝ ලෝභ නැති පුජ්‍යලේ යන් අපි යදපි කියලා කිව්වේ යන් අපි යම් කිසි දෙයක් අபிසංකරෝති රැස් කරනවා නම් තදපි
කායන වාචායි මනසා කයෙන් හෝ වචනයෙන් හෝ මනසින් යමක් හිතාමතා රැස් කරනවා නම් ලෝභ නැති පුජ්‍යලේ රැස් කරනවා නම් තදපි කුසලං ඒක කුසලයක් යදපි අලුද්දෝ ලෝභේන අලුද්දෝ කියලා කිව්වේ ලෝභේ නැති පුජ්‍යලේනේ යං හෝ අලුද්දෝ ලෝභේ නැති පුජ්‍යලේ යමක් ලෝභේන අනභිභූතෝ අනේ එයා ලෝභයෙන් මඩීමට මර්ධනයට පත් වෙලා නැහැ ලෝභයට යට වෙලා නැහැ අප්‍රියාදීන චිත්ත ආන ඒකයි කිව්වේ ලෝභයට යට වෙලා නැහැ න පරස්ස අසතා දුක්ඛං උපදාති කවදාවත් අනුන්ට කිසිම හේතුවක් නැතුව මිත්‍යා අදහසෙන් තව කෙනෙකුට දුකක් උපදවන්නේ නැහැ යා වැරදි අදහසකින් වැරදි චේතනාවකින් මොනම හේතුවක් නිසාවත් යා අනුන්ට දුකක් ඇති කරන්නේ නැහැ එයාට වද දෙන්න උත්සාහ කරන්නේ නැහැ එයා බන්ධනයට යටපත් කරන්නේ යට කරන්න උත්සාහ කරන්නේ නැහැ ජානියාව කවදාවත් අනුන්ගේ දෙයට අනුන්ගේ අනුන්ට හානි වෙන දෙයක් කරන අනුන්ගේ දේපල වලට හානියක් එයා සිදු කරන්නේ නැහැ ගරහායවා අනුන්ට ගරහා වෙන වැඩක් කරන්නේ නැහැ මොන හේතුවක් නිසාවත් පබ්බා ජනායව කවුරුවත් ඉන්න තැනින් පහ කරන්න උත්සාහ කරන්නේ නැහැ අනේ දෙති බලන්න අර නපුරු වැඩ එකක්වත් නැහනේ එහෙම මිනිස්සු හොයන්න හරි අමාරුයි හැබැයි ඉන්නවා එහෙම ඉන්නවා තමන්ට හානි කළත් ඒ හානි කරපු එකකට පෙරලා හානි කරන්නේ නැති මිනිස්සු ඉන්නවා අනේ එයාට හොඳ නැ මට බකෝ එයා කර ගහගත්තායි මට බකෝ එහෙම කියන මිනිස්සු ඉන්නවා බලවා මෙහි බලත් වේදිති අන්න එතකොට ඔව් ඊළඟට මොකද කියන්නේ බලවා මෙහි බලත් වේදිති ඊතපෙ ඒකත් තියෙනවද ඔව් 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 තියෙනවද ඔව් දැන් එතන තියෙනවා මේ නෑ නිපාතේ මුලින් තියෙනවනේ එයා බලවත් වෙන්නේ කියලා උත්සාහයක් දරන්නේ නැහැ මගේ බලය බලාපං කියලා කාටවත් බලය පෙන්වන්න උත්සාහයක් දරන්නේ නැහැ නනිපාතේ මුලින් තියෙනෝනේ ඒ නිසා එතෙන්දී අදහස් කරන්නේ න බලවම් හි න බලත් වෙති බි හෝ තදපි කුසල ආ ඒ සියල්ලම කුසලයක් ඒ සියල්ල කුසලයක් එයා කොයි වෙලාවක බලවතෙක් වෙන්න උත්සාහ දරන්නේ නැහැ එයාගේ බලය පෙන්වන්න උත්සාහ දරන්නේ නැහැ අනුන්ට බලය පෙන්වන්න දඟලන්නේත් නැහැ ඊළඟට ඉතිස්ස මේ අලෝභජ අලෝභ නිදාන අලෝභ සමුදය අලෝභ පච්චය අනේකේ කුසල ධම්ම සම්බව ඔව් කැලෙන් කැල ගිමු ඉතිස්ස මේ ඉති මෙසේ අස ඔහුට එහෙම නැත්නම් ඔහුගේ අලෝභජ අලෝභජ අලෝභයෙන් හටගත්තා වූ අලෝභ නිදාන අලෝභයෙන් නිදානය කොට ඇති අලෝභ සමුදය අලෝභයෙන් උපන්නා වූ අලෝභ පත්‍ය අලෝභ ප්‍රත්‍ය කොටගත් අනේකේ කුසල ධම්ම ආන අනේකේ කියලා කියන්නේ එකක් නෙවෙයිනේ කෙලවරක් නැති කුසල ධර්මයන් සම්භවන්ති එක හොඳ වැඩක් කරගෙන යනකොට අලෝභය විතරයි මෙතන යොදාගෙන තියන්නේ ඒක මත ඒක ප්‍රධාන කරගෙන වැඩ කරන්න ගියාම කෙලවරක් නැති තව කුසල ධර්මයන් තව දිගින් දිගට එයා වටා වැටෙනවා අර අකුසලයක් කරන්න ගිය මිනිහට තව අකුසල් එකතු වෙනවා වගේ මේ කුසලයක් කරන්න යන මනුස්සයාට තව තවත් කුසල අරමුණු කුසල චේතනා කුසල් වැඩෙන්න පටන් ගන්නවා අනේකේ කුසල ධර්ම නොඑක් විදිහේ කුසල ධර්මයන් වැඩෙන්න පටන් ගන්නවා යදපි භික්ඛවේ අදෝසෝ යම් තැනක අදෝසය තියෙනවනේ අදෝසය කියලා කියන්නේ අද්වේෂය අද්වේෂය ඒ කියන්නේ තරහ නැති සිත මෛත්‍රී සිත තදපි කුසල ඒ මෛත්‍රී සිතත් කුසලයක් යදපි අදුට්ඨෝ අபிසංඛරෝති ආන්න අදුට්ඨෝ ద్వේෂේ දුරු කරපු මෛත්‍රී චේතනා වේකින් යුක්ත පුජ්‍යලයා යදපි අபிසංඛරෝති යම් කිසි දෙයක් හිතාමතා රැස් කරනවා නම් අபிසං ඔව් කොහොමද රැස් කරන්නේ කයෙන් කයෙන් එයා කරන කටයුතු වලින් ඒ වගේම එයා වචනයෙන් කරන කයෙන් කරන හැම එකක්ම යහපත් අරමුණු වලින්නේ කරන්නේ ద్వේෂේ නැතුවනේ මෛත්‍රීනේ කරන්නේ ඉතින් එයාගෙන් හානියක් වේද කවදාවත් කයෙන් කරන හැම එකක්ම කරන්නේ මෛත්‍රියෙන් නම් එයාගෙන් හානියක් වේද කාටවත් නෑ කරන හැම එකම මෛත්‍රියෙන් කරන්නේ කියන හැම එකක්ම වාචාය කියන හැම වචනයක්ම මෛත්‍රියෙන් යුක්තවයි කියන්නේ ඊළඟට තමන් හිතන චින්තන ධාරාව මෛත්‍රී චින්තන ධාරාවමයි මෛත්‍රීමයි හිතන්නේ ඔව් කායන වාචාය මනස ඊළඟට ඒක කියන්නයි යදපි අදුක්ඛෝ අபிසංඛරෝති කායන වාචාය මනස තදපි කුසල ඒ සියල්ලම කුසල යදපි අදුක්ඛෝ දෝෂේන අනවිභූතෝ අන්නේ දේශේ නැති පුජ්‍යලා මෛත්‍රී යුක්ත පුජ්‍යලයා ద్వේෂයෙන් යටපත් උනේ නැති හැඟීමෙන් යුක්තව අපරියා දින්න චිත්ත ඕ ඒ වගේම ద్వේෂේ දේශයට ඕ ద్వේෂයට නතු නොවෙච්ච සිත ඇතිව න පරස්ස පරස්ස කිවි අනුන්ට ඕ
අසදා දුක්ඛං කවදාවත් අමිහිරි දුකක් ඇතිවන විදිය දෙයක් එයා කවදාවත් කරන්නේ නැහැ. නරක හැඟීමකින්, වැරදි හැඟීමකින්, වැරදි චේතනාවකින්, මිත්‍යා අදහසකින් කිසිම නරකක් කවදාවත් එහෙම දෙයක් කරන්නේ නැහැ එයා. වදිනවා බන්ධනේ. ඔව්, කාට හරි වද දෙන්න, වද දෙන්නට හේතු වෙන, බන්ධරයට හේතු වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ. කවදාවත් අනුන්ගේ වස්තුවට හානි වෙන විදිහ වැඩ කරන්නේ නැහැ එයා. ගරහායවා, ගරහා වෙන, නිඳා වෙන වැඩක් කරන්නේ නැහැ. පබ්බජනායවා, ඉන්න තැනින් පහ කරන්න කවදාවත් උත්සාහ කරන්නේ නැහැ. බලවම්හි බලත්වෙතිපි. ඔව්, කවදා ඕවත් නැහැ. මොනවද නැත්තේ? තමන්ගේ බලය පෙන්වන්න, තමන්ගේ බල පරාක්‍රමය අනුන්ට, අනුන් ඉදිරියේ හුවා දක්වන්න, ඒ වුව නැහැ. තදපි කුසල. ඒ සියල්ලම කුසල්. ඒ සියල්ල කුසල්. අර බලවත්කම පෙන්වන්න යන්නේ නැති එකත් කුසල්. කුසල්. ලොකුකම පෙන්වන්න, අනුන්ට පෙන්වන්න හුවා දක්වන්න යන්නේ නැති එකත් කුසල්. තදපි කුසල. ඔව්, ඒ සියල්ල කුසල්. ඉතිස්ස මේ අදෝසජ. ඔව්, ඉති මෙසේ අස ඔහුගේ අදෝසජ අද්වේෂයෙන් හටගත්තා වූ, ඒ කියන්නේ මෛත්‍රියෙන් හටගත්තා වූ. අදෝස නිදාන. අදෝසයෙන් උපන්නා වූ. අදෝස සමුදය. අදෝසෙන් මේ පහළ වුණා වූ. අදෝසේ පච්චය. අදෝසේ ප්‍රතිකොටක ප්‍රතිකොටගත්. අනේකේ කුසල ධම්ම. ආව නානා ප්‍රකාර නොයෙක් විදිහේ කුසල ධර්මයන් උපදිනෝ සම්භවන්තේ හට ගන්නෝ නොයෙක් විදිහේ කුසල ධර්මයන්. අයි හැම චේතනාවක්ම මේ ද්වේෂේ නැතුවනේ තියෙන්නේ. මෛත්‍රිය හැංගීමනේ තියෙන්නේ. ඉතින් කුසල් තමයි වැඩෙන්නේ. යදපි වික්ඛවේ අමෝහෝ. යම් තැනක අමෝහයක් තියෙනවා නම් ඒක කුසලයක්. යදපි අමූල්හෝ අභිසංඛරෝති. ඔය ඔ අමූල්ලෝ මෝහේ නැති යම් පුජ්‍යලෙක්, මෝහේ නැති අමෝහි පුජ්‍යලෙක්, මෝහේ නැති පුජ්‍යලෙ යං අභිසංඛරෝති. යදපි කියලා තැන තියෙන යං අපි කියන එක, යං යමක්, යං අපි යදපි යමක් අභිසංඛරෝති රැස් කරනවාද? කොහොමද රැස් කරන්නේ? කායෙන වාචාය මනස, කායෙන් වචනේ මනසින් යමක් රැස් කරනවා නම් ඒ සියල්ලම කුසල්. යදපි අමුල් හෝ යම් කිසි පුජ්‍යලයක මුලාව දුරු කරපු පුජ්‍යලයක, මුලාව නැති කරගත්ත පුජ්‍යලයක්, මොහේන අනබිබූතෝ. ඕ, මොහේ යටපත් නොවෙච්ච අප්‍රියාදීන චිත්ත. ඕ, මොහේ ඇදගත්තේ නැති සිත් ඇති, මොහෙන් ඇදගත්තේ නැති සිතක් ඇති පුජ්‍යලයක්. න පරස්ස අසතා. ඕ, කවදාවත් අනුන්ට හිරිහැර වෙන විදිහේ වැඩක් කරන්නේ නැහැ. වද දීමට බන්ධනයක් ඇති වෙන විදිහ වැඩ කරන්නේ නැහැ. ජානියාවා, ගරහායවා, එයාගේ වස්තු වස්තුවට හානි වෙන විදිහ වැඩක් කරන්නේ නැහැ. ගරහවට, නිඳාවට පත් වෙන වැඩක් කරන්නේ නැහැ. පබ්බජනායවා. ඔව්, පබ්බජනායවා. එයා ඉන්න තැනින් ගිලිහෙන විදිහ, එයාගේ ජොබ් එකෙන් පහ කරන විදිහ, ඉන්න පුටුවෙන් පහතට ඇදලා දාන විදිහ, ඉන්න ගෙයින් එළියට දාන විදිහ, ඉන්න තැනින් නෙරපන විදිහ, කවදාවත් ඉන්න ගමෙන් පන්නන විදිහ, මොනවාක්වත් එහෙම කරන්නේ නැහැ. කවදාවත් මෙන්න බලාපන් මගේ බලවත්කම කියලා පෙන්වන්න, තමන්ගේ බලය අනිත් අයට හුවා දක්වන්න, මේ බලයෙන් ප්‍රයෝජන මං ගන්න හැටි බලපල්ලයි කියලා එව්වට යන්නේ නැහැ එයා කවදාවත්. එව්ව නැහැ එයාල. තදපි කුසලං. ඒකත් කුසලයක්. ඉතිස්ස මේ අමෝහජ අමෝහ නිදාන. ඉති මෙසේ අස ඔහුගේ අමෝහජ අමෝහෙන් හටගත්තා වූ අමෝහ නිදාන, අමෝහ අමෝහගේ මූල කාරණා කොට, අමෝහේ මූල කාරණා කොට ඇති අමෝහ සමුදය. අමෝහෙන් හටගත් උපන්නා වූ අමෝහ පච්චය. අමෝහේ ප්‍රති කොටගත් අනේකේ කුසල ධම්ම. නොඑක් විදියේ කුසල් ධර්මයන් සම්භවಂತಿ සම්භවಂತಿ හට ගන්නෝ. ඒව රූපෝ ඡායං වික්ඛවේ පුද්ගලෝ උච්චති. ආන්න මහණෙනි, මෙන්න මේ ජාතිය පුජ්‍යලයට කියනවා, මේ විදියේ පුජ්‍යලය හඳුන්වනවා. කාලවාදී අන්න අර අර කියපු නමු නාම ටිකේ අනිත් ඉස්සෙල්ලා අර අකුසල් කරපු පුජ්‍යලයට ලැබිච්ච නමු නාම ටිකක් කිව්වනේ. අන්න ඒ වගේ හොඳ කරන එක්කෙනාට එන හොඳ නමු නාම ටිකක් මෙතන තියෙනවා. මෙන්න යාට කියන වචනේ, අර යා කාලවාදී, මෙයා කාලවාදී. ඔන්න ওই වචනේ හම්බ වෙනවා විවිධ තැන්වල. හැබැයි මේ බොහෝ කිසිම තැනක පොතකින් බලා ගන්න බෑ කවුද මේ කාලවාදී කියන්නේ. දැන් මේකෙන් බලා ගන්න පුළුවන් ඕනම කෙනෙකුට කවුද මේ කාලවාදී කියලා කියන්නේ, භූතවාදී කියලා කියන්නේ. ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන් හරිම ප්‍රයෝජනවත් මේ සූත්‍රයේ ඔන්න ওই ටික. ඔය වචන ටික හොඳට මතක තියා ගන්න ඕන. අන්න මෙයාට තමයි කියන්නේ කාලවාදී. ඊළඟට භූතවාදී. ඔව්, ඔතන තියෙනවා භූතවාදී ඉතිපි. භූතවාදී යනුෙන්ද, යනුෙන්ද කාලවාදී ඉතිපි, කාලවාදී යනු අත්ථවාදී, අත්ථවාදී යනු එන්ද, ධම්මවාදී, ධම්මවාදී යනුද, විනයවාදී යනුද. අන්න කියන්න පුළුවන් එයාට. ඔන්න ඔය වචන පහක් තියෙනවනේ, පහම මෙයාට තමයි පාවිච්චි කරන්න පුළුවන්.
අලෝභ අද්වේෂ අමෝහ අමෝ යුක්තව ඔව් කායෙන් වචනින් මනසින් මනසින් වැඩ කරගෙන යන පුජ්‍යලයා 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 කස්මාචායම් භික්ඛවේ ඒව රූපෝ පුද්ගලෝ උච්චති ඇයි මේ පුජ්‍යලයට ওই විදිහේ වචන ටිකක් දාලා මේ හඳුන්වන්නේ ඇයි මෙහෙම කියන්නේ කාලවාදී තිබි කාලව නැහැ නිකන් කියාගෙන යන්නේ තේයලම ඔව් විනයවාදී ඔව් ඔහොම නම් ටිකක් දැම්මේ ඇයි ඒ නන්තික කිව්වනම් හොඳයි පුරුණා කාලවාදී ඉතිපි භූතවාදී ඉතිපි ඔව් අත්වාදී ඉතිපි ධම්මවාදී ඉතිපි විනයවාදී ඉතිපි ඇයි මේ නම් ටික කිව්වේ මේ යට මේගොල්ලන්ට තථාහයම් භික්ඛවේ තථාහි අයම් මෙන්න මේකයි හේතුව තථාහි අයම් තථාහයම් කියලා කිව්වේ තථාහි අයම් මෙන්න මේකයි හේතුව ඔන්න දැන් කියනෝ හේතුව අයම් පුද්ගලෝ අයම් පුද්ගලෝ මෙන්න මේ පුජ්‍යලයා න පරස්ස අසතා ඔව් කවදාවත් අනුන්ට නොමිහිරි විදිහේ අනුන්ට මේ මිත්‍යා අදහසෙන් වැරදි අදහසෙන් මිනිහක අමාරුවේ දාන්න කවදාවත් මේ පුජ්‍යලයා දුකක් උපද්දවන කෙනෙක් නෙවෙයි. ඔව් අනිත් අයට දුක දෙන කෙනෙක් නෙවෙයි. වදේනවා බන්ධනේ. ඔව් වද දීමකින් හෝ බන්ධනයකින් හෝ තව කාටවත් කරදර කරන මිනිසෙක් නෙවෙයි මේ. නිකරුණේ. නිකරුණේ ඈ. ඔව්. ජානියාව ග්‍රහයව. ඔව් ජානියාව ඒ කියන්නේ ඔව්. ඒ කියන්නේ ජානියාව කියලා කියන්නේ වස්තු හානියටනේ. එයාගේ වස්තුවට හානි වෙන විදිහ. වැඩක් කවදාවත්. ඔව්. ඔව්. ඔව් නරක චේතනාව ඒව නැහැ ඒව නැහැ හායව ගර්හයව ගර්හ කිරීමෙන් හෝ පබ්බජනායව ඉන්න තැනින් පහ කරන්න හෝ නෝ නරපාරීමෙන් ඒවම ඒතර නේ මගේ මගේ බලය මම පෙන්නන්න මේ මගේ බලයෙන් ප්‍රයෝජන ගන්න හැටි බලාපල්ලගේ ඒව නැහැ බලයෙන් ප්‍රයෝජන මට තියනවා කියලා ඒව කරන්න යන්නේ නැහැ භූතේන කෝපන උච්චමානෝ අන්‍යා ඉදිරියට ඇවිල්ලා කවුරු හරි වෙච්ච දෙයක් ගැන කියනවනම් භූතේන උච්චමානෝ වන්න වෙච්ච දෙයක් ගැන කියනවා लिहला विस्तर बलागन मेक दूने कवर्दे कोई विद्युत दूने मेक एल बला महंसी निकम वचन मेकड़ा मेक होयल बल नोड़ निकम बारे प्रतिक्षेपक अन्न हरि ओ ओ पूज्यलया अकुशल धर्म අවිඝාතං කිසිම කරදරයක් නැතුව අනුපායාස ඒ විදිහක දෝෂයක් නැතුව පටලවිල්ලක් නැතුව හිංසාවක් පීඩාවක් නැතුව
හොඳට ජීවත් වෙනවා. අපරිලාහං අපරිලාහං දැවිල්ලක් නැතුව ඉත්තේව ධම්මේ මේ භවයේදීම පරිනිබ්බායන මේ භවයේදීම යා පිරිනවනෝ. මේ කියන්නේ රහතන් වහන්සේ ගැන. මේ භවයේදීම පිරිනවනෝ මුළු මනින්ම අලෝභ අදෝස අමෝහ දියුණු කරගෙන ගිහිල්ලා කෙලවරට ගියොත් මේ භවයේදීම පිරිනවනවා. නිවන් දකින මාර්ගයේ තමයි මේ කියන්නේ. නිවන් දකින මාර්ගයේ. එතකොට අපිට මේකේ තියෙනවා හතර අපායට යන මාර්ගය පෙන්වනවා. මෙන්න මෙමයයි. ලෝභ දෝෂ මෝහ වලින් යන්න පුළුවන්. ඔයාට යන්න පුළුවන් අපාය වලට විතරයි, වෙන තැනකට නෙමෙයි. අපාය වලට විතරයි යන්න පුළුවන් ලෝභ දෝෂ මෝහ වලින්. හැබැයි අලෝභ දෝෂ අමෝහ ඔයාට දියුණු කරගෙන යන්න පුළුවන් නිවන දක්වා, රහත් වෙන්න දක්වා. පරිනිබ්බායත කියලා කියන්නේ පිරිනවනෝ, පිරිනිවීම දක්වා යන්න පුළුවන්. එතකොට රහතන් වහන්සේ කෙනෙක් දක්වා යන්න පුළුවන්. හැබැයි මෙතන එකක් අඩුයි. ඒ මොකද්ද? පිං රැස් කරලා කෙනෙක් සුගති වලට යන පැත්ත මේක නෑ, මේ සූත්‍රේ නෑ. හැබැයි වෙන තැන් වල තියෙනවා. එවැනි එකක් අපි පස්සේ කරමු. මේකේ තියෙන එක විතරයි අපි දැන් මෙතන කතා කරන්නේ. මේක නැති ඒවා මෙතන කතා කරන්න අවශ්‍ය කරන්නේ නෑ. සේථාපේ භික්ඛවේ සාලෝවා ධවෝවා වන්දනෝවා. ඔන්න ඉතාම ලස්සන නිදසුණක් දෙනවා, උපමා ටිකක් දෙනවා බුදුහාරෝ. අර කලින් අපි කතා කරානේ සල් ගහක් තියෙනවා, ඒ වගේම දැව ගහක් තියෙනවා, දැවේට ගන්න ಜಾති කියනවා. ඔව්, සමහරු කියන ඔය දව කියලා කියන්නේ මේ මොනවද මේ කිහිරි කියලාත්, කෙසේ වෙතත් මේ තව බුදුරු ගස ගහක් ගැන කිව්වනේ, පන්දනෝ කියලා එකක් කිව්වනේ. එතකොට ඔන්න ඔය ගස් තුනේ මාළුවා වැල් තුනක් හැවිලා තියෙනවා කියලා කතා වුණානේ අපි. ඔන්න ඕක නිදසුන දැන් බුදුහාමර පෙන්වන්න යන්න. ඉතාලම ලස්සන නිදසුන. ගස් විනාශ වෙච්ච, ගස් නැත්තට නැති වෙච්ච හැටියේ පෙන්වුවේ. දැන් මොකද කරන්න යන්නේ? සේථාපි භික්ඛවේ සාලෝවා ධවෝවා හඳුනෝවා. ඕන්න අර ගස් තුන තියෙනවා. තීහි මාළුවා ලතාහි උද්දස්තෝ පරියෝ නද්ද. ඔව්. එතකොට මාළුවා වැල් තුනක් මේ ගස් තුනේ හැවිලා ගෙල්ල ඒක යට කරගෙන ඒක බදාගෙන උඩටම ගිහිල්ලා තියෙනවා. අත පුරිසෝ ආගච්ඡේ කුද්දාල පිටකන් ආදාය. ඔන්න ඔතෙන්ට පුජ්‍යලයක් එනවා. ওই ගස් තුන තියෙන ඉඩමට පුජ්‍යලයක් එනෝ නිකන් නෙමෙයි. උදැල්ලකුයි ඒ වගේම කූඩෙකුයි අරගෙන, කූඩෙකුයි අවියායුදත් අරගෙන ඔන්න මෙයාට මෙයා මෙතෙන්ට එනවා. බුද්දාල පිටකන් ආදාය. ඔව්. ඔව්. සෝ තං මාළුවාලත මාළුවාලතං මූලේ චින්දේය. එයා මොකද කරන්නේ? අර මාළුවා වැල දැන් පොළොවට සම්බන්ධ වෙච්ච තැන තියෙන්නේ. අන්න මුල හරන උදැල්ලෙන් සම්පූර්ණයෙන් හරනවා. චින්දේය. ඔව්. මූලේ එතනින් කපනවා. ඔව් කපනවා. ඔව්. මූලේ චෙත්වා. ඔව්. මාර මුලින් කපලා ඉස්සෙල්ලම කරන්නේ මුල කපනවා. එතන ගහ ළඟට සම්බන්ධ වෙච්ච තැනින් මුල් ටික කපනවා වැලේ. ඊළඟට මොකද කරන්නේ? පලිඛනෙය. ආන්න එතන අර මුල් තියෙනවනේ පොළොවට, එතන හාරනවා, මුල හාරනවා. පලිඛලෙය. ඔව් ඔව්. පලිඛලිත්වා මූලානේ උද්ධරෙය. ඔව්. පලිඛනිත්වා කියලා කිව්වේ මුල සම්පූර්ණයෙන් පස් අයින් කරලා සම්පූර්ණ මුල් දක්වාම මුල් ටික උදුරලා දානවා. උද්ධරෙය කියලා කියන්නේ උදුරලා දානවා. අන්තමසෝ යටත් පිරිසෙන් උසීර නාල මත්තානි. අර අර පොඩි පොඩි චූටි චූටි මුල් කෑලි තියෙන්නේ අන්න ඒවත් එක්කම ඇදලා තනෝ. මේ මොකක් හරි තිබිලා පැලවෙනොත් කියලා සැකේට මේක පැලවෙයි කියලා හිතන මොකක් හරි පොඩි මුල් කෑලි තිබුණා නම් සියලෝ මුල් කුඩා කුඩා මුල් පවා ගලවල දානවා. පලිඛනති කියලා කියන්නේ යටට හාරනවා. සෝතං මාළු වාලතං කන්දා කන්දිකං චින්දෙය. ඔව්. අන්නර මාළුවාමල කොණක ඉඳලා ගලවගෙන ගිහිල්ලා පහළට ඇදගෙන කණ්ඩා කන්නම් කෑල්ලෙන් කෑල්ල ඕක කපනවා. කෑලි කෑලි වලට කපනවා. කන්දං කන්දිකං චෙත්වා කෑල්ලෙන් කෑල්ල කපලා පාලෙය ඒව කුඩා වලට ඉරනවා කියන්නේ පලනවා. ඔව්. පාලෙත්වා පලලා සකලිකං සකලිකං කරෙය. තව තවත් කුඩා කුඩා කෑලි වලට මේ කපනවා. සකලිකං සකලිකං කරිත්වා කෑලි කෑලි වලට කපලා වාතාතපේ විශෝසෙයි. ආන්න හුලඟටයි අවුවටයි යහුවෙන විදියට ගල් තලාවක් උඩ දාලා හොඳට වේල ගන්නවා. ගල් තලාවක් කියන එක කියවෙන්නේ නැහැ මෙතන. නමුත් අවුවෙන් සහ හුලඟින් වේල ගන්නවා. වාතාතපේ විශෝසෙත්වා හොඳට මේක අවුවටයි සුලඟටයි අල්ලලා වේලලා අග්ගිනා දහෙයි. හොඳට ගින්දර දාලා පුච්චනවා. අග්ගිනා දහිත්වා ගින්දර දාලා පුච්චලා සිංකරය. ආන්න දැලි බවට පත් කර අලු බවට පත් කරනවා. මසිංකරිත්වා ඒ අලු බවට පත් කළා. මහා වාතේවා
ඕකුණ අයිය මේ හුලකට අල්ලලා මේක උඩට දාලා අර නිකම් මේ අපිට පේනෝනේ මේ කුඹුරු වල කවත් වල තියාගෙන වී වී හුලම් කරනවා අන්න ඒ වගේ මේ හුලම් පාට අල්ලලා මේක හුලගේ පා කරලා හරිනවා මොනවාද අලු අලු අර අර මාළුවා වැල් අලු බවට පාත් කරලා අලු හුලගේ පා කරලා හරිනවා නදියාවා හුලං නැති වෙලාවක නම් මොකද කරන්නේ අලු ටික සේරම එකතු කරගෙන ගිහිල්ලා ගඟේ මේ මේ නදියේ අර වේගවත් වේගවත් ගලාගෙන යන දියපාර තියෙන දියපාරට අලු ඇට කෑල්ලක් හරි යන්තම් බීජයක් තිබුණොත් මේක පැලවෙයි කියලා අරක පා කරලා හරිනවා මූල කෑනවල පොඩ්ඩක්වත් ඉතුරු නොකරන්න පා කරලා හරිනවා ඒව මස්සුතා භික්ඛවේ මාළුවා ලතා උච්චින මූලා තාලවතුකත අනභාවකත ආයතින් අනුපාද ධම්ම. ඔව්. ආයිකේ මේක? ඒව මස්සු. ඔන්න මෙන්න මෙන්න මේ ආකාරයෙන්ම මෙන්න මේ විදිහට සිද්ධ කරනවා මොනවද කොහොමද සිද්ධ කරන්නේ? වික්කවේ තා මාළුවලතා. ඒ කියපු මාළුවලතා අර මාළුවා වැල උච්චින මූල. මුලින්ම උදුරලා දාලා තාලවතුකත. ඔව් තල් ගහක් ආර කරටිය කළ දැම්ම වගේ කරලා නැත්තට නැති කරලා අනභාවකත. අභාවයට ක්‍රමයෙන් අභාවයට පත් කළා. මත්තට නූපදින තත්වයට පත් කළා දානවා අර සියල්ලම විනාශ කිරීමෙන්. ඇයි චූටි මුලපම ඇදලා ගත්තනේ ඇදලා අරගෙන මේ උත්තර පිච්චුවනේ දාලා. ඒව මේව කෝබික්කවේ. මහණෙනි අන්නේ වගේ. ඒව රූපස්ස පුග්ගලස්ස. මෙබඳු පුජ්‍යලයාගේ. ලෝභජා ලෝභජා අකුසල ධර්ම ලෝභයෙන් හටගත්තා වූ සීල අකුසල ධර්මයන් පහිනා හොඳේ ආන්න මේ උත්තර පුජ්‍යලයාගේ ලෝභයෙන් හටගත්ත යම් අකුසල ධර්මයක් තිබුණා නම් සේරම දැන් ඒව ප්‍රහීණය කළා ඉවරයි උච්චින මූලා මුලින්ම උදුරලා දාලා ඉවරයි තාලා වතු කත තාල ගහක කරටිය කැඩුවා වගේ කළා අනභාවිකත ක්‍රමයෙන් අභාවයට පත් කළා ආයතින් මත්තට නූපදින තත්වයට පත් කළාම ඔන්න කියනවා මොකද්ද කටයුතු කාරණා සිද්ධ වෙන හැටි තේනවා අලෝභ අදෝස අමෝහ මුල් කරගෙන තිබිච්ච ලෝභ දෝස මොහ නැත්තට නැති කරලා හිරිනිවන් පාන ආකාරය දෝසජා පේයලමේ මෝහජා පාපක අකුසල ධම්මා පහිනා එතකොට ලෝභජා දෝසජා මෝහජා මේ තුන් වර්ගයෙන් ඇති කරන ඇති වෙච්ච සීලුවම අකුසල ධර්මයන් දුරු කරලා කුසල ධර්මයන් වර්ධනය කරලා ඒකෙන්ම පිරිනිවීමටපත් වෙනවා ඉමානී කෝ භික්ඛවේ ඉනි කුසල මූලානි මානෙනි මෙන්න මෙහෙම කුසල මූල් තියෙනවා තුනක් ඔව් දැන් ඔන්න අපි අකුසල මූල් ගැන කිව්වා කුසල මූල් පිළිබඳව කිව්වා අකුසල මූල් වලින් යන්න පුළුවන් හතර අපායට පමණයි කුසල මූල් වලින් නිවන දක්වා යන හැටි කිව්වා ඒ නිසා හැම කෙනෙකුටම මේක හොඳින් හිතලා කල්පනා කරලා බලලා තමන්ගේ අඩුපාඩු අඩුපාඩු නැති කෙනෙක් මේ ලෝකේ නැහැ ඒ නිසා ලෝභය හරියට හඳුරගෙන ද්වේෂය හඳුරගෙන මෝහය හඳුරගෙන ඔන්නෝව දුරු කරගෙන ඔබට නිවන් දකින්න අවශ්‍ය නම් අනුක්‍රමයෙන් තමා තුල අනුන්ගේ හොයන්න යන්න එපා කවදාවත් අනුන්ගේ අල්ලපු ගෙදර අහවලාගේ එයාගේ මෙයාගේ වැනුවක් අසවන්න ඕන තමා තුල තියෙන ඒවා හරියට හඳුරගෙන ඒව ඉවත් කරගෙන අමා මහ නිවනින් සැනසීම උදා කර ගැනීමට වාසනාව ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියලා හැමදෙනාට ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි